pada dawase pamita kebahagiaan arang kiri nusandaha sadu karya kiri kiram ada ya sadu karya teka tapi yukika nona tara dengan senama di dawase nabi yati wata sebab kegiatan desa. අද දෙදා විසි හතර පෙබරවාරි මස දහවනදින බෞසෙත් සුවරණය පැවැත්වෙන පාලස්සෙන් නේවාසික වැඩමුළුවේ තුන්වැනි දින සාකච්ඡා පාඩය. අද දින ලිඛිත වාර්තා 10ක් සහ වාචික වාර්තාවක් රැගිය. එම වාර්තා ඉදිරිපත් කිරීමට ඔබ වහන්සේගේ දෙපා නැමැති අවසරයි ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි පළවෙනි වාර්තාව. ගරු ස්වාමීන් වහන්ස සතිමත් සක්මන කකුලට සිහිය පවත්වාගෙන සක්මන් කරමි. වම දකුණ ලෙස සිතමින් සක්මන් කරමි. කයිලි පොළොවේ සමහර තැන්වල වතුර ඇති බව සිතේ. ඒත් එසේ නැත. කකුලේ අස්තිවල සද්දයක් දැනෙනවා. දණහිස දක්වා. හැරෙනකොට විලුඹේ අස්තිය කැරකෙනවා වගේ ටික වේලාවක් වරහන් ඇතුලේ පැය භාගයක් කුකුල පැද්දෙනවා වගේ. බොරළු පොළොව මත සක්මන් කරන විට ඉතා තද ගතියක් කකුලට දැනෙනවා. වම් කකුලේ පුංචි ඇඟිල්ලේ වතුර වගේ දැනෙනවා. ඒත් වතුර නැහැ. ඔළුවේ දහඩිය බිඳුව එක්කිරෙනවා වගේ. ටයිල් පොළොවේ යන විට යටුපතුලේ වැඩි තියෙනවා කියලා දැනෙනවා. ඒත් එහෙම නැහැ. සක්මන් පරයන්ය. බොඩි ස්කෑන් එක ඉවර වෙනවා එක්කම නිදිමත දැනෙනවා. ඇඟ ඉස්සරහට පස්සට වැනෙනවා. වැටේ කියලා හිතෙනවා. හුස්ම වැටෙන දිහා බලන් ඉන්න හිතුවත් හුස්ම හතරක් පහක් යනකොට නිඳ යනවා. අඩු පාඩු නිවැරදි කර දෙන්න. තෙරුවන් සරණයි. වාර්තාවේ අවසන්. වාර්තාවේ එහෙම අඩුපාඩුවක් කියන්න දෙයක් නැහැ. සිද්ධ වෙන දේ සිද්ධ වෙන්න ඇරලා බලන්න ස්වභාවයක් තියෙනවා. මේකේ කියලා තියෙනවා සමහර තැන්වල දීප කොළකම කියලා තිබුණා වතුර වගේ දැනෙනවා වතුර වගේ දැනෙනවා ඒත් එහෙම නැහැ කියලා. මේ ඔළුවේ දහඩිය බිඳු වැක්කිරෙනවා වගේ කියලා තිබුණා. ඒක වැක්කිරෙනවා වගේද වැක්කිරුණා කියලා ලියලා නැහැ. වැක්කිරෙනවා වගේ කියන එකෙන් අදහස් වෙනවා වැක්කිරලා නැහැ කියන එක. එසේ වෙතත් මේ මේ විදිහට දැනෙනවා කියලා කියන්නේ මූලික හේතුව තමයි කය හිත හොඳටම කයට ගිනි. හිත හොඳටම කයට ගියාට පස්සේ අපේ මේ ලැබෙන විවේකය හිත එක එක විදිහට භුක්ති විඳිනවා. ඒ භුක්ති විඳින්න පටන් ගන්න මූලික අවස්ථාවක් තමයි මේ වතුර දැනෙනවා කියන එක. ඉතින් කියන්නේ වැඩේ හොඳට සිද්ධ වෙනවා කියන එකට ලකුණක් ඒක. ඔක ඊට වැඩිය තව වෙනත් මාර්ගයකට යොමු වෙනවා. මේ කරන විදිහට මෙහෙමම භාවනා කරගෙන ගියොත් භාවනාය කිසිම දෙයක් නැස් කරන්න නැහැ. විශේෂයෙන් සක්මන ප්‍රකටන විදිහට කරන්න සම්පූර්ණ කියන සක්මනේ වෙන දේවල් කියනවා. විශේෂයෙන් උපුල්ලට තද්දෙනවා උපුල්ලට තද්දෙනවා වගේ දකින්නවා කියලා කියන්නේ දැන් මේ සක්මණේ කෙරෙන කෙනා පොඩ පොඩ දීවේ කියනවා වෙන දෙයක විද්‍යාරියට පස්සේ මේ ඔක්කොම තියෙන්නේ අණ නැති දේවල් එක ඔබේ වැනේ එක ඔබේ පැද්දේ දේ තමයි තියෙන්නේ තමයි ඒ ඒ ගැටිය පර්යන්කේ තරන් ගියාට පස්සේ මේ පර්යන්කේදී ඒ වැනෙන ගැටිය ඇවිල්ලා තියෙනවා. මොකද හිත කොහොමත් කයේදී කොහොමත් ප්‍රයෝජනින් ඉඳලා ඉඳගත්තට පස්සේ ඒ ආපෝ ගතිය පෙන්නුම් කරන්න පටන් ගන්නවා. ඉතින් ඒක තමයි මේ වැරෙන ස්වභාවයක් තියෙන්නේ. හුස්ම හතරක් පහක් යනකොට නිින්ද යනවා කියලා කියනවා. ඒක දැනග තියෙනවා. බොඩි ස්කෑනින් කරනකොට එක්ක නිවදන එක ඉතරහට පතර දක්න වැඩි කියලා බය වෙනවා. හුස්ම වැටෙන දිහා බලන් ඉන්න හිතුවත් උසහත්මක් ඕන. මෙතන ඒ අන්නේ ඒ උත්සාහය කරන්න එපා. දැන් හුස්ම දිහා බලන් ඉන්න හදනවා කියලා කියන්නේ මෙන්න මේ වගේ කෙනෙකුට භාවනාව ඉස්සරහට ගිහින් භාවනාවට ඉස්සරහ යනවා කියලා කියන්නේ මේ බලන් ඉන්න මූල කර්මස්ථානයේ නැති වෙන්න පුළුවන්. ඒ නැති වෙන වෙලාවට අපි මේකට අනුග්‍රහ කරන්න ඕනේ. ඒ අනුග්‍රහ කරන්න තියෙන එක ක්‍රමයක් තමයි
සම්පජඤ්ඤයෙන්ද වෙන්නේ. දැන් මේ සම්පජඤ්ඤයට අවශ්‍ය කරන කර්ම කාරණා සම්පාද. දැන් අරමුණ දිය වෙලා අරමුණ නැති වෙලා ආය හුස්ම වලට යන්නේපා. ආය උගුලට උගුලට අමතක කරලා සක්මණට යන්නේපා. මං කියන්නේ සක්මණ දෙක කරලා කියලා නැහැ. දැන් හුස්ම දිය එක කරන්න උත්සාහ කරන එක කරන්නේපා. දැන් මේ වෙලාවේ බොහෝත් නැත්තම් මේ බොහෝත් නැති එකට නැති මන්ද. තම අවදිමත් භාවයේ තියෙනවා. අවදිමත් භාවයේ තමයි අපිට වැදගත් වෙන්නේ. ඉතින් ඒක විතරක් හදන්න. ඒ ඇරෙන්න භාවනාව සමස්තයක් වශයෙන් ගත්තාම හරි මානසිකත්වය ලැබිලා තියෙනවා මේ සතියේ කියන එක. ඒක ඕන නැදගෙන යන්න. හොඳයි. තෙරුවන් සරණයි. සක්මන වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් භාවනා කරන විට සිතුවිලි විශාල ලෙස පැමිණීම නිසා ඔසවනවා ගෙන යනවා තබනවා ලෙස සක්මන් කරමි. පෙර ලෙසම සිතුවිලි පැමිණියේ නැත. කකුල තබන විට සිතියෙන් තබමින් භාවනා කරමි. මෙසේ කරමින් සිටින විට අධික නිදිමත ගතියක් ඇති වේ. කොතරම්ද කියනවා නම් හිටගෙන නිදා ගැනීමට පවා සිතුවි. ඇදගෙන වැඩි යයි සිතා ධර්මශාලාවට ගොස් ඉඳගති. නමුත් එවිට නිදිමතක් නොවූයෙන් නැවත පෙරලෙසම භාවනාව නිමා කරමි. පර්යන්කය හඬපටයට සවන් දෙමින් සිටින විට හුස්ම රැල්ල උදරය ප්‍රදේශයෙන් පිම්බෙනවා ඇකිලෙනවා ලෙස දැනුනි. මේ දෙස බලා සිටින විට ශරීරයේ තැනින් තැන ඇති වූ වේදනාවල් දෙස වටපිටාවෙන් ඇසෙන ශබ්ද දෙස සතිමත්ව බලා සිටියෙමි. පෙර වැඩසටහන් වල මෙන්නෝ මෙවර භාවනාව කම්මැලි ස්වභාවයක් ගෙන ඇතැයි සිටේ. අසනීප ගතියකින් පසුවන නිසාද නැත්නම් මා කරන විදිහේ වැරැද්දද කියා අදා දෙන ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. සක්මනේදී කියනවා නිදිමතක් ආවා මේ හිටගෙන ඉඳි නිද්ද යනවා කියන තරමට නිදිමත ආවා. ඒ කියන්නේ ඒ නිදිමත එනවා කියලා කියන්නේ අපි මුකුත් කියන සංඥාතික ගන්නෙ නෑ දැන්. ඒක සංඥාතික ගන්න සම්පූර්ණ උත්සාහය කරනවා. උපද්ද කරලා තියෙන උත්සාහය මෙයා දැකලා තිනවා හෝගාල හිතුවිලි එනවා. ඉතින් අපි ඊයේ හරි පෙරේද හරි සාකච්ඡා කරුවා මේ මෙනෙහි කිරීම ගැන මතක් කරන් තියෙනවා. ඒක උංගා පිටුවිලි එනවා නම් මේ හිතේ මොකක්ද ඒක කියන්නේ එක්සස් කැපැසිටි එකක් ලැබිලා තියෙනවා. අතිරික්ත ධාරිතාවයක් තියෙනවා. ඒ අතිරික්ත ධාරිතාවය සම්පූර්ණ කරන්න තමයි මේ හිතුවිලි ධාරාවේ මේක අගේට අර තියෙනවානේ මේ මොනවාද මුලන්න බද්දී ඊට කාලගුණ වර්තාවේ මෙහි අවපාතයක් තියෙනවා. එතකොට මේ විදිහෙ වෙන්නට හුලං එනවා කියලා. ඒ අවපාතය ආවට පස්සේ වෙන තැනකින් හුලං එතනට අදලා එනවා. ඒ වගේම අපේ හිතේ කරන්න තියෙන දේවල් අඩු වුණාට පස්සේ අතිරික්ත ධාර්මයක් ආවට පස්සේ ඒ මූල භූමිය කරන්න තමයි හිතුවිලි එන්නේ. හිතුවිලි කියලා කියන්නේ අපේ හිතේ සංඥා සංස්කාරයක. ඉතින් ඒ සංඥා සංස්කාරයෙන් මෙයා දැනගෙන තියෙන මේ මට තව වැඩ කරන්න පුළුවන් කියලා. එහෙනම් තව කකුලක හොඳට පිට වෙලා බලන්න. කකුලට හොඳට කික් වෙලා බැලුවට පස්සේ අපි ඒ බලනවා කියලා කියන්නේ ඒක හරියට දෙරිලා තියෙනවා. මේ වෙන දේ බලපුවාම බක් කිට්ටු වෙලා මොකද නොකර ඉන්න ස්වභාවය තීව්‍ර වෙනවා. අපි නිකාන් සක්මන වගේ නෙමෙයි ඒක සක්මන කියන එක කඩනවා. උත්සවතාව කියන කඩනවා. ගෙඩියනවා කියන එකට කඩනවා. තියනවා කියන එකට කඩලා මේ පොඩි යාලි වලට මොකුත් නොකර බලන්න. එතකොට අපි මේ ගන්න සංඥාව අපි ගන්න ඔහේ බලන්නේ. ඒ ගන්න සංඥාව ඔහේ බලන්නේ නිසා අපේ හිත ගැන සංඥා ගන්න ඇති තත්ත්වයටපත් වෙනවා. සංඥා ගන්න ඇති තත්ත්වයට කොච්චරපත් වෙනවද කියනම් සංඥාවලින් සම්පූර්ණයි. සංඥාවල් අයින් වුණාට පස්සේ මොලේ වැඩ කරන්නේ නැහැ. මේකට දෙන තරම් දීලා නෙමෙයි කුණු පොරොල 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 සංඥා දාලා දාලා නෙමෙයි. එතකොට නිකන් ඔළුව තෝන් දුනා වගේ ඉන්ජෙක්ෂන් එකක් ගැහුවා වගේ පරකොල ඇරියා වගේ නිින්ද ගියා වගේ දැනෙනවා. කියන්නේ ඉතින් වැඩේ හොඳට ඇදලා යනවා කියන එක. ඒ හින්දා ඒක එහෙම වෙච්ච හින්දා වෙන්දා ඉඳගෙන තියෙනවා. ඒත් ආයෙ නැගිටලා ගිහින් පෙර පරිදිම කරලා දිනවා. බොහොමම කරන්න
අභ්‍යන්තරයේදී කියනවා ශරීරයේ වේදනාවල් ආවා සතිමත් බව කර වැඩසටහන් වල මෙන්න ඒකත් කම්මැලි ස්වභාවයක් ඇති වෙලා තියෙනවා කියලා. ඒ කම්මැලි ස්වභාවය ඇති වෙන්නේ අපි ඒ ගන්න සංඥාවල් දැන් අපි රංජනය කරන්නේ නැති නිසා. මේ ගන්න සංඥාවල් රංජනය කරනවා නම් අඩුම ගානේ මං හොඩෝට හොසවනවා දකින්නවා හොඳට ගෙනියනවා දකින්නවා හොඳට තියෙනවා දකින්නවා කියලා මේක අස්තර විස්තර හොඳට කියන්න පුළුවන් නම් ඒ කියන්නේ අපිට හොඳට පිටු වෙනවා. දැන් ඒක බලලා ඒ බලන එක ඔය හුදු බැලමක් විතරක් ඒ ඒ මානසිකත්වයේ තියෙන එක පරයක් ආවට පස්සේ පයේ ඉඳලා වේදනා වලට ගියාම ශබ්ද වලට ගියාම ඒකත් හුදු වේදනාවක් හුදු ශබ්දයක් විතරක් වෙනවා. මේ දෙන දේවල් අපි අල්ලගන්න නැති නිසා රජනය කරන්නේ නැති නිසා මගේ කරගන්නේ නැති නිසා වෙන මොනවා වෙන්නද කම්මැලි වෙන්නේ නැතුව. ඉතින් ඒ කියන්නේ භාවනාව කම්මැලි ගැත්තට යනවා කියලා කියන්නේ නිදිමත ස්වභාවයට යනවා කියලා කියන්නේ ඔතන තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඔතන කොහොම ඉක්මනට යනවා කියලා තේරෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපි මේක පිළිගන්න ලෑස්තිද කියන එක තමයි. පිළිගන්න ලෑස්තිද කියන එක පේනවා මේක දිගටම ගෙදර ගිහින් කරනවා දිගටම භාවනා කරනවා කොච්චර කම්මැලි වුණත් කිසිම දෙයක් අම්මෙන්ද කරලා අපි හැම දෙයක්ම කරලා ගියේ මොනවා හරි හම්බ වෙන්නේ. දැන් මොකෝ හම්බ වෙන්නේ හම්බෙන්නේ නිදිමත ඒ පාවි කම්මැලි කම් අපිරියාව ඒ භාවනා වාතාවරේ නැහැ. ලොකු හාමුදුරුවෝ කියනවා උදේින්ද දෙයියෝ පස උඩලියදේ වඩිනවා. හිතා ගන්න බෑ පේනා නෑ දෙයියෝ ආපු ප්‍රශ්නේ. හිතා ගන්න බෑ ඔබට මේ මනුස්සයා භාවනා කරපන්. මායාවත් අල්ලන්න බෑ. මායාවත් අල්ලන්න පුළුවන් කෙනා අලු කවදා හරි ලස්සෙන් යනවා. ඉතින් එහෙනම් නිකන් බුදුහාමුදුරු දීලා තියෙන අමුතුම ටැබ්ලට් එක. ඒක වැඩ කරනවා. ඒක දෙකටම කරගෙන යනවා. දැන් මේ කම්මැලි කමට සතිමත් වෙන්න. කම්මැලි කමේ ඉන්නවා කියන එක පිළිගන්න. එතකොට මේක තව පෙරලියකට මඟ පාදිනවා. තෙරුවන් සරණ ගෞරවනීය ස්වාමි මහන්ස සක්මන් භාවනාව හිමිදිරි පාන්දර සක්මන ඉදිරියට ගොස් මම දැන් මෙතන සිහි කරමින් දෙවර පොළ වේගයේ සක්මන එහා මෙහා ඇවිත්තෙමි. ඉන්පසු සක්මනේ කෙළවරට පැමිණි මම දැන් මෙතන සිහි කරමින් සක්මන ඉදීම ආරම්භ කළෙමි. බොරළු සක්මනේ බොරළු වල රළු ගතිය සීතල ගතිය පතුලට දෙකම දැනුනි. දෙපස් දෙපය බොරළු ඇතුළට ගිලා බහින බැවින් යටි පතුල සම්පූර්ණයෙන්ම බොරළු වල ගැටෙන අයුරු නිරීක්ෂණය කළේ. පළමුව විලුඹ ඉන්පසු යටි පතුලේ කොටස ඊළඟට කුඩා ඇඟිලි හතරක් අවසරට මාපට ඇඟිල්ල පොළවේ ගැටෙන බව දැනුනි. සතිමත්ව සේ තැනක වතු සක්මනේ එක් තැනක වතුර හැලී තිබුණි. එතන ස්පර්ශ වන විට වැලිවල තෙත ගතිය පතුල් වලට දැනුනි. ටික වේලාවක් සක්මන් කරන විට උඩින් උඩින් යන ගතිය ඉබේ සක්මන සිදුවන බවක් දැනුනි. වම් කකුලේ තෙත සමාන වම් කකුලේ කෙන්ඩාවලට සුළු වේදනාවක් දැනුනි. පරිසරයේ නොයෙක් ශබ්ද ඇසුණත් ඒවා බාධාවක් නොවී මෙසේ පැය භාගයක් පමණ සක්මන කරන විට කාලය අවසන් විය. පරයන්ක භාවනාව අඩපටේ අවසන් වන විටම හිත එක්තැන් වන දැනීම බවක් දැනුනි. නාසිකාග්‍රයේ හුස්ම රැල්ල විට හිත යොමු වී බව අවබෝධ විය. එක වේලාවකින් නිින්ද ගියාද නොදැනේ. කාලය අවසන් වීමට ටික වේලාවකට පෙර නැවත හුස්ම රැල්ලට හිත යොමු වී ඔළුව තදවන ගතියක්ද දැනුනි. ඉවසේදී පර්යංක භාවනාව කරන බොහෝ අවස්ථාවල නිින්ද ගියා වාගේ ටික වේලාවක් සිට ගැස්සී වැටෙන්නට ගොස් ඇහැරෙන බව දැනුණත් නියමිත කාලය අවසන් වන තුරු ඇස් අරින්නේ නැතිව සිටීමට හැකියාව ලැබුණි. ඉඳ සිට වේදනාවක් දැනුණත්
පරිසරයේ ශබ්ද ඇසුණත් ඒවා භාවනාවට බාධාවක් නොවේ. ඔබ වහන්සේට මේ අත්භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. සේම වේවා කියලා ප්‍රාර්ථනා කරලා පටන් ගමු මේක. මේකේ සඳහන් කරලා තියෙනවා පර්යංකය ගැන සක්මන ගැන සඳහන් කරද්දී ගා විස්තර දීලා තියෙනවා. ඒ විස්තර බලන්න 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 හොඳට කිට්ටු වෙලා කකුලේ විශේෂයෙන් අර ඇඟිලි ගැන එහෙම කියද්දී මේ එක 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 ඇඟිල්ලට හොඳට හිත තියාගෙන ඉන්න තියෙනවා. එහෙම හිත තියාගෙන යනින්ද හොඳට හිත පරමන්නේ නැහැ. හොඳට හිත වීර්ය වඩාගෙන ඇවිල්ලා තියෙනවා. ඒ වීර්ය වැඩිලා දැන්වත් භාවය කියන එක තමයි ඉස්සරහට තල්ලු කරන්නේ. එහෙම තල්ලු කරපුවාම මේ මෙච්චර වෙලා හොඳට සක්මන් කරපු එක්කෙනා ගියේ සක්මන වෙනස් වෙන්න පටන් ගත්තා. එයා කියනවා මොකද සක්මන වෙනස් වෙන්න පටන් ගන්නවා කියලා කියන්නේ ඉතින් කිච් වෙලා මේ වට මේ මොනාද වෙන්නේ කියලා බලනවා කියලා කියන්නේ. අපි සක්මන් කරනවා වෙනුවට වෙන සක්මනකට වෙන්න ඇරලා අපි නිරීක්ෂකෙක් විතරක් වෙනවා. ඒ නිරීක්ෂණ ස්වභාවයේ මනසේ වැඩි වෙන්න වැඩි වෙන්න කවුද ඇරිදිනවා? මම අයින් වෙනවා. ඒ අයින් වෙන හින්දා තමයි මේ සක්මනක් යනවා ඒක උඩින් උඩින් යන්නේ. ඉබේ සක්මන සිදුවෙන බවක් දැනෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මේ මම කියන සංඥාව. දැන් අපි අපේ සදාන් කරලා තිබුණේ මොකද්ද? මේ භාවනා කරන්නේ සක්කාය දිට්ඨිය ගෙවෙන්නේ. ඉතින් මේ සක්කාය දිට්ඨිය ගෙවෙන විදිහ තමයි මම කරන එකේ අයින් වෙනවා. අහිමීට අයින් වෙනවා කියලා කියන්නේ කොහෙවත් කියන්නේ නැහැ. ඒ හිතේ මම කියන හැඟීම දිය. ඒ හැඟීම දිය වුණාම කොහේ අර ඇවිදිනවා කියන දේ සිද්ධ වෙනවා. ඉතින් අපි උඩින් උඩින් ඇවිදිනවා, යටින් යටින් ඇවිදිනවා, පැත්තට ඇවිදිනවා, බිව්වා වගේ ඇවිදිනවා. ඉබේ සක්මනක් වෙනවා. අනායාසයෙන් සක්මන සිද්ධ වෙනවා. දැන් අපි ආයාස කරන්න ඕනේ නැහැ. සංස්කාරය කරන එක ඇවිදිනවා කියන එක සංස්කාරයන්නේ. ඒ සංස්කාරේ අපේ චේතනාත්මක බව ඉතින් ඒ ස්වභාවය ඇවිල්ලා තියෙන්නේ අර හොඳට කායට කිට්ටු වෙලා බලපු නිසා. ඉතින් ඒක හැමම දිගටම කරගෙන යන්න කියලා ඉල්ලා සිටිනවා. මේකේ සඳහන් කරලා තියෙන මේ පැය භාගයක් පමණ සක්මන් කරන විට මේක ඔබේ කියලා. පැය භාගයක් සක්මන් කරද්දී මේක වෙනවා නම් මම කියනවා. අදන අපේ පැයේ සක්මන් තියෙනවා. ඒ පැයේ සක්මන් වලත් කරලා බලන්න. කොට මීට වැඩිය විස්තර ඉස්සරහට එන්න පුළුවන්. ඒකේ එක තැනක ලියලා තියෙනවා පර්යංකේ නිවසේදී භාවනා කරද්දී මේ නිින්ද ගියා වගේ අවස්ථාවක් එනවා. ටික වෙලාවක් ගැස්සිලා වැටෙද්දී ඇහැරෙනවා. ඊට පස්සේ කාලය අවසන් වෙනතුරු මේ මේ සංසිද්ධිය දිගටම සිද්ධ වෙනවා කියලා. මෙහෙ පර්යංකේ ගැන ලියලා තියෙනවා හිත එක්තැන් වෙලා ආශ්වාස ප්‍රශ්වාසය දිහා දිග කෙටි දිහා බලන් ඉද්දි නිඳ ගියාද නොදනිදි කියලා කාලය අවසන් වීම ටික වෙලාවක් පෙර හුස්ම රැල්ලට හිත යොමු වේ. එතකොට මේ ඔළුවේ තද ගතියක් ඇති වුණා. ඒ කියන්නේ අවසන් වීම ටික වෙලාවක් පෙර නැවතත් හුස්ම රැල්ලට හිත යොමු වී. ඔව්. ඒ කියන්නේ මේ අපි දැන් නිඳ ගියා වගේ උපුත් සංඥා නැතුව වගේ ඔහේ ඉඳලා එක පාටම අපි සංඥාවක් ගත්තාම අපි නිකන් කිලිපුලා වගේ කිලිපලා වගේ යනවා. එන විදිහකට කියනවා නම් හොඳට පුදියන් ඉන්න කෙනෙක් එක පාටම ගිහින් අවුලක් අවුස්සන් නැතිකරලා දාන. එයා හොඳට දැන් විවේක අරගෙන ඉන්න වෙලා. ඉතින් ඒ වගේ තමයි මේ හොඳට විවේකයෙන් ඉන්නවා. තමන් ඉඳ ගියාද නැද්ද කියලා දන්නේ නැහැ. මේ රූපේනුත් අයින් වෙලා කායික ක්‍රියාවලින් අයින් වෙලා මානසික ක්‍රියාවලින් අයින් වුණා වගේ තමයි දැනෙන්නේ. ඒ වෙලාවට එකපාරටම ඩෝම් ගාලා මේ ලාම්බේක වැදුනහම උඩ ගිහින් නැගිටිනවා. ඉතින් මේ නැගිට්ටාම මේ එකපාරටම අපි සංඥා ගන්න ඕනේ. එකපාරටම නැති වෙලා හිටු රූපෙට එන්න ඕනේ. ඒක වෙලාවට නැති වෙලා තිබිච්ච මානසික ක්‍රියාවලියට එන්න ඕනේ. ඒ ඉන්නේ එකපාරටම ඩෝම් ගාලා ආපහු මෙච්චර වෙලා අක්‍රිය වෙලා තිබිච්ච නර්වස් සිස්ටම් එක එකපාරටම ක්‍රියාත්මක වෙන්නේ ඔළුව කොළොප්පම් වෙලා යනවා.
ඒ හින්දා බෙල් එක වැදුනා කියලා ඩොංගල් ඇසරින වටේ කාලයක් නෙමෙයි. ඒකටත් සතිමත් වෙනවා. විශේෂයෙන් ඒ වගේ හොඳවට භාවනාව තැම්පත් වෙලා කෙවිගෙන යනවා නම් තමයි ගන්නවනේ. සතිමත් වෙලා ඒ හඬේ ඉත එහෙමම අහගෙන ඉඳලා අහගෙන අහගෙන ඉඳලා තමන්ට ඕන තරම් වෙලා ඉඳලා හිමීට එළියට. එතකොට මේ වගේ අකරතැබ්බ වෙන්නේ අපි එකපාරටම මේ උඩ ඉඳලා තක් දාලා වටන්නේ. ප්ලේන් එකක් වුණත් බස්සත් ඒ හරි ඇන්ගල් එකට බස්සන්නේ. නැත්තම් මෙහෙ උඩ ඉඳලා ඇවිල්ලා එකපාරටම අඩි 30,000 නෝස් ඩයිව් කරුවොත් කොම්බෙන් තමයි යන්නේ. එහෙනම් හොඳට අපි ඉඳලා අවකාශයට ගිහින් අජට ආකාශයට ගිහින් එන්නේ ඒ හරි ඇන්ගල් එකට බස්සන්නේ. ඒ බස්සන් නැතුව ගියනම් ඒ වෙලාවට පස්සද්දි කියනවා පටි තද කරගන්න, අරවා තද කරගන්න, මේවා තද කරගන්න, මුකුත් කරන්න එපා, බෑග් අතන තියන්න, බෑග් මෙතන තියන්න එපා. ඔක්කොම මේ කියන තැන්වල ඉඳගෙන ලයිට් එක බැලන්ස් කරනවා. ඒ වගේ මෙයාට දැන් මේ බැලන්සින් පුරුදු වෙන්න වෙනවා. හැබැයි භාවනා හොඳට යනවා. මම කියන්නේ කලබල වෙන්න එපා ඉවර වුණා කියලා. හැමවර දැනගදිම හිතපු ශාන්ත භාවයෙන්, හිතපු නිසල භාවයෙන් මයින්ඩ්ෆුලි ස්ලෝලි සයිලන්ස් එන්නේ. එතකොට ඔබ හැදෙනවා. ඔබ දිගටම කරගෙන යන්න. හතරවන වාර්තාව. අවසර ස්වාමීන් වහන්ස. සක්මණේ සතිය වඩන විට යටිපත් තුළ සතියගෙන ක්‍රම ක්‍රමයෙන් දිගටම සක්මණේ යෙදෙන විට පළමුව විලුඹ පොළොවට තබා දෙවනුව ලේ වකය තෙවනුව කොට්ටයද ඊළඟට ඇඟිලි දෙකින් දිගටම කරගෙන යද්දී වරණු කර වේදනාවක් ඇති වී පත් කෙලිද අලමට යන කල්ම වේදනාවට පත් වේ. වේදනාව අවසානයේ තදින්ම දැනේ. ඒත් එකම පරයන්කේ යෙදීම කරමි. එයද දිගටම කරගෙන යද්දී කොන්දේ වේදනාව කකුල් දුවන සහ බෙල්ලේද උරපත් වලද ඉවසීමට නොහැකි තරම් කායික වේදනාවක් දැනේ. මේ විදිහට නිරීක්ෂණය කිරීමේදී හුස්ම නම් දැනෙන්නේම නැත. වේදනාවන් දිගේ සතිය තබාගෙන සිටින විට කායික වේදනාවේ සුළු අඩුවීමක් දැනේ. ස්වාමීන් වහන්ස මට තව උපදෙස් ටිකක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. පදවෙනි උපදේශය තමයි සක්මනයි අරයන්ගේ එක ගොඩට ලියලා තියෙනවා. මම මේ සක්මන ගැන අහගෙන ඉන්නවා. විදුදු පොළවේ තබා දෙවනුව දේවකයේ විදුදු පොත්තේ ඊළඟට ඇඟිලි එකින් දිගටම කරගෙන යද්දී අනතරේ වේදනාවක් ඇති වී වන්දනින්ද බලවට යන්න පල්ම වේදනාවට පත් වේ. වේදනාව අවසානයේ තදින්ම දැනේ. ඒත් එක්කම පර්යංගයේ යෙදීම කර. ඒක මට ඇහුන්නේ නැහැ. නැත්තම් මේ බලන එක පාටම මේ වේදනාවක් ගැන කතා කරන බොහොම පරයන්ජතාවයි. සමා වෙන්න ඕන. ඒක මගේ වැරද්දක්. එසේ වෙතත් මේ සක්මනේදී පරයන්ජයේදී කතා කරලා තියෙන්නේ වැඩිපුරම වේදනාව ගැන. මේ චරිතය වේදනා චරිතය. මේ ඉස්සෙල්ලා එක වார்த்தාවක් කියා ඒ චරිතේ සංස්කාර චරිතයක්. හොඳට කකුල කඩ බලනවා. මේ දේවල් වීර්යයෙන් කරනවා. එහෙම කරන්න සංස්කාර කරනවා. ඒ ඉතින් අපේ චරිතයේ තමයි මේක ඇදිලා යන්නේ. හැබැයි එහෙම කරලා එයා ඒ පාඩේ උඩට ඇවිල්ලා තිබුණා. දැන් මෙයා සංස්කාර චරිතයක් නෙමෙයි. මෙයා වේදනා චරිතයක්. අංගිතරි ගන්නවා මේ මගේ අතන රිදෙනවා මෙතන රිදෙනවා කියලා ඒ චරිතවල හැටි. දැන් මෙයාට කොටේට තියෙන්නේ මේකින් කටින් තමයි. ඉතින් ඒකේ වාක්‍ය දෙකක් හම්බුණා මට මේක අහගෙන ඉද්දී ප්‍රපත්තලද ඉවසීමට නොහැකි තරම් කායික වේදනාවක් දැනේ. මේ විදිහට නිරීක්ෂණය කිරීමේදී හුස්ම නම් දැනෙන්නේම නැත. ඒ කියන්නේ මේ වේදනාව දිහා බලන් හිටියක හුස්ම නිබන හොඳයි කියන මානසිකත්වයෙන් කියලා දෙනවා. දැනෙන් අපි කියන්නේ සතිමත් වෙන්න. මම දැන් මෙතන කියන එකට දැනුවත් භාවයේ පවත්වා. මම දැන් මෙතන වේදනාව තියෙද්දී හුස්ම හොයන්නේ ඇයි? තියෙන වේදනාවට තියෙන ප්‍රේෂණ. ඒක පේන්නේ නැහැ.
ඒක තමයි මේ නිරුද්ධයි හුස්ම හොයලා තියෙනවා. ඒ හින්දා තමයි මේ හුස්ම දැනෙන නියම නැති කියලා කියන්නේ. ආ ඒක එක එක පැත්තකට කාට හරි කියන්න පුළුවන් මේ වේදනාව තියෙන නිසා එයාට ණය ක්‍රමයට කියන්න පුළුවන් අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියලා. වේදනාව තියෙන නිසා මම හුස්ම දැනෙන්නේ නැහැ කියලා. හැබැයි එහෙම වේදනාව දිහා එහෙම කියන්න තරම් සුදු බැල්මක් නැහැ. වේදනාව තියෙන්නේ මේ ඉවසන්න බැරි කියන කතාව. ඉවසන්න බැරි කියන කතාවේ හුස්ම පිටින් නැහැ කියලා කියන්නේ. මේකට වැඩි හුස්ම තිබ්බනම් හොඳයි කියන්නේ. ඉතින් ඒ හින්දා මේ වේදනාව තියෙන වෙලාවට වෙන දෙයක් බලාපොරොත්තු වුණාම වේදනාවට පෝර වැටෙනවා වැඩි. යට වැඩ කරන්නේ මොකද්ද? ද්වේෂාංශය වැඩ කරන්නේ. ද්වේෂාංශය වැඩි කරා වැඩ කරද්දී වේදනාව හොඳට නැගිනවා. එන්න අපි වේදනාව දිහා බලන් ඉන්න ඕන. සිරිදි උදව් කෙට වැඩියා වගේ. පිරිමි කෙනෙක් නම් මේ නෝනා දැක්කා වගේ බලන් ඉන්න ඕනේ. තරම් ආකාරයෙන් බලන් ඉන්න ඕනේ. යනු කෙනෙක් නම් මහත්ය දැක්කා වගේ බලන් ඉන්න මේ වේදනාවගේ බොහොම ආදරෙන් මේක කරුණාවෙන් බලන් ඉන්න ඕනේ. ඒකට ද්වේෂණ. එතකොට තමයි මේක මේ සැරබයි ඒ වෙනකොට වෙන එකක් වරින් අර මේ ගෙදර මේක දීදී අල්ලපු ගෙදරක හොයනවා. අල්ලපු ගෙදර එක්කෙනා තාම එළියට ආවෙ නැහැ කියනවා. ඒක තමයි මේ හුස්ම කේන්නේ නැහැ කියලා කියන කතාව තියෙන්නේ. ඉතින් එතන අපි දන්නේ නැති වුණාට යට ඒ වගේ කෙලෙස්යක් වැඩි කරන ඒක වේදනාව තියෙනවා නම් 100%ක්ම හොඳට සතුටුමත් වෙන්න පුළුවන් වෙලා. ඒකට හොඳට සතුටුමත් වෙන්න වෙන එකක් හොයන්න එපා පළවෙනි එක. තව එකක් තමයි තව මොකක්ද එකක් තිබුණාමට වේදනාව දිගේම සතිය තබාගෙන සිටින විට කායික වේදනාවේ සුළු අඩුවීමක් දැනේ. ඉතින් ඒ සුළු අඩුවීමක් දැනෙනවා කියන එක නිරීක්ෂණය කරපු එක හොඳයි. එතන මම මොනවාද ඒකට කියන්නේ චෝදනා කරන මුගේ මම මේක දිහා බලනවා. මොකද මේ අඩු මේ වේදනාව දිහා බලන් ඉන්නේ අඩුවෙන් යකෝ අඩුවෙන් යකෝ අඩුවෙන් යකෝ කියන. ඒ හින්දා තමයි කියන්නේ දැන් මේක බලන් හිටියට පස්සේ චුට්ටක්නම් අඩු වුණා හාමුදුරුවනේ කියන. එහෙම නෙමෙයි මේක දිහා බලන්න ඕන. බොහොම ආදරෙන් මේක දිහා බලන්න ඕන. මේ වේදනාව වෙලා තියෙන්නේ මම මේ මං මාව පිළිගන්නවා කියන එක හොඳට කිට්ටු වෙලා වේදනාව ගැන මධ්‍ය ලක්ෂයක් තියෙනවා. පිට ගෙනියන්නේ මධ්‍ය ලක්ෂයට මං පොරොත් වෙන පොලේ ඉදකට මයික් එකක් ඉස්සරහට යාගෙන මට කියන්න ලේසි. මම දැන් මේක කරන්න ගියාම අමාරුයි කියලා. හැබැයි ඉතින් ඒ එක්ස්පෙරිමන්ට් එක කරන්න ඒ පර්යේෂණය කරන්න තමයි අපි මෙතනට ආවේ. නැත්තම් ගෙදරට වෙලා කකුල් දෙක උඩ තියාගෙන ටීවී එක දාගෙන බියර් එකක් අහගෙන ටීවී එක බලලා ඉඳ තිබ්බන්නේ. එතනට ආවේ මේ මුකුත් නොකර මෙහෙම මේ මුකුත් නොකර ඉඳගෙන ඉඳලා මට වේදනාවක් ආවොත් මට වේදනාවන් පස්සනම කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක කරන්න අවශ්‍ය කරන ලැබ් එකට ඕන කරන දැන් ටික හම්බෙලා. දැන් එක්ස්පෙරිමන්ට් එක සිද්ධ කරනවා. එක්ස්පෙරිමන්ට් එක සිද්ධ වෙද්දී බීකරේ කඩලා දැම්මොත් එහෙනම් ඇතුලේ තියෙන ඩියර ටික විසි කරලා දැම්මා. එහෙම නැත්නම් එක්ස්පෙරිමන්ට් එක කරන එක්කෙනා නිදාගත්තොත් එක්ස්පෙරිමන්ට් එක වෙන්නේ නැහැ. මේ කොහොම කරුණු කරන සම්පාදනය වෙලා තියෙන ආර්ය පරික්ෂණය කරන්න ආර්ය පරික්ෂණය කරන්න ලැබේවා කියලා කියන කතාව. පස්වන වார்த்தාව අවසරයි බින්නම් ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව පෙර දින ඔබ වහන්සේ කමට හසුද කිරීමේ උපදෙස් වලට අනුව තව දුරටත් සිහියෙන් පාදයට සිත යොමු කරමින් සක්මනේ නිරත වූයේ මට ගැටලුවක් වී තිබුණේ කකුල් දෙකටම අවධානය යොමු කර ගැනීමට නොහැකි වීමයි. අද සක්මන් කිරීමේදී වේගය ක්‍රමයෙන් අඩු කිරීමේදී සහ ඔසවනවා ගෙනියනවා තබනවා ලෙසටම කොටස් කිහිපයක් මෙසේ යෙදෙන විට දකුණ වම යන කකුල් දෙකටම සිහිය පවත්වාගෙන යාමට හැකි විය. එමෙන්ම එහිදී මට කකුල් දෙක චක්‍රයක් ලෙස වරහන් ඇතුලේ කරත්තර වල ලෙස දෙපා දෙකේ ක්‍රියාකාරීත්වය හැකි විය. තවද වම් කකුලේ දැනු වේදනාව
වැඩි වුණ අතර දකුණු කකුල එතරම් සංවේදී බව නොපෙනේ. වරහන් ඇතුලේ ගොරළු බෑ ගොරළු සක්මන්. සිමෙන්ති පොළවේ සක්මන් කළ විට පොළවේ ඉතා තද රස්නයක්ද දැනුණු අවස්ථාව විය. ටික වේලාවක් සක්මනේ මූලික කමටහන අනුව සීරුවට දෙපා වලට සිහිය පිහිටනවා කමින් සක්මනේ යෙදීමට හැකි විය. ඒ චිත්තක්ෂණය ඇතු කුසලය ඔබ වහන්සේට අනුමෝදන් වේවා. එක්වන් සරණයි ස්වාමීන් වහන්ස. පර්යංකය. පින්වත් ස්වාමීන් වහන්ස. පර්යංකයේ මාගේ දෑස උත්සාහය නාසිකාග්‍රයේ සිහිය පිහිටුවීමට. ඔබ වහන්සේ උදරය පපුව සහ නාසිකාග්‍රය ලෙස එසේ සිදුවීමක් සිදුවෙන ස්ථාන දෙස බලාගෙන සිටීමට නිවන් යාමට එන පුරුදු ලෙස නාසය ළඟට ගැටුණෙමි. විටක හුස්ම දැනුම දිගටම එය පවත්වාගෙන යාම අපහසු වෙමි. පින්වත් ස්වාමීන් වහන්ස කරුණාවෙන් පහදා දෙන්න. නාසය සමග ඔට්ටු වීම අවශ්‍යද? උදරය සහ පපුවේ සිදුවන ක්‍රියාවලිය සමග සම්බන්ධ සිදුවිය යුත්තේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සක්මන ආගෙනදී බොහෝම ඊයේ දීපු උපදෙස් එක්ක සංසන්දනය කරලා ඊයේ මතකයි වතාවත් ඒක පොළේ දැනෙන්නේ නැතිවම දැනෙන්නේ නැහැ කියලා. ඉතින් බොහොම උනන්දුවෙන් ඒකට දීපු උපදේශය මට මතක නැහැ මොකක්ද කියලා. ඒ උපදේශයට අනුව සිහිය පිහිටවල මෙයාම එයාගේ ස්ථානෝචිත ප්‍රඥාව යොදලා මේක තමයි භාවනා කරද්දී ඒවා එනවා. ඒවා කික් වෙනවා. දැන් මේ වෙලාවේ මේක හොන් මේක කෙරුවා නම් මම හොඳයි කියලා අපිට මේ බණ අහද්දී කමඨාන් සුද්ධ කරද්දී කැලේ අහුවෙනවා. ඒවා ඒ වෙලාවට ඇවිත් අපිට උදව්. ඒ කියෙම වාර්තා දෙක තුනක්ම තිබ්බා. ඒ මෙයාටත් ඒ වගේ දෙයක් සිද්ධ වෙලා කියනවා මේ වෙලාවේ මෙහෙම කරන්න ඕනේ කියලා. ඒක කඩලා කොටස් කීපයකට කඩලා බලද්දී මේ කකුල් දෙකේම ක්‍රියාකාරීත්වය දැකලා තියෙනවා. කකුල් දෙකේම ක්‍රියාකාරීත්වය දැක්කා කියන එක බොහොම පැහැදිලිව ලස්සනට ලියනවා. එක කකුලක් ක්‍රියාත්මකයි අනිත් කකුල නිකන් මේ ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් රියර් වීල් ඩ්‍රයිව් වාහන වගේ එක වැඩ කරන්නේ එක්ක ඉස්සරහ රෝද දෙක එහෙම නැත්නම් පස්සේ රෝද දෙක අනිත් රෝද දෙක නිකන් කරකිනවා. වාහනවල එහෙම නෙවෙයි වැඩ කරන්නේ. ඕල් වීල් යද්දි තමයි ඔක්කොම රෝද ටික කරගන්නේ. මෙයා ඒක දැකලා තියෙනවා. එක කකුලක් සක්‍රියයි අනිත් අතට නිකන් ඇදීගෙන යනවා වගේ. ඒ කියන්නේ හරියට සතිමත් වුණා නම් දැන් මන් දන්නවා දකුණු කකුල කියලා කියන්නේ අම්මා කියපු හින්දා නෙමෙයි තාත්තා කියපු හින්දා නෙමෙයි පුතුවරයා කියපු හින්දා නෙමෙයි පොතේ තියෙන හින්දා නෙමෙයි. මේක දකුණ කියන්නේ මේ දකුණේ මෙන්න මේ වගේ ලක්ෂණයක්. වමේ මේ වගේ ලක්ෂණයක්. ඒක තමයි ඕවා තමයි තොරතුරු ගන්නවා කියලා කියන්නේ. ඉතින් මේ හොඳට සතිමත් වුණාද ලක්ෂණයක්. අනිත් එක මේකේ අපි එහෙම තොරතුරු ගද්දී මෙයා දැකලා තියෙනවා මේ කකුල් දෙක යන්නේ කරත්ත රෝදයක්. ඒ කරත්ත රෝගියෙක් වගේ කකුල් දෙක යනවා කියලා කියන්නේ අපි මේ විදිනවා කියලා කියන්නේ නිතරම එක කකුලක් කරන ක්‍රියාවට ප්‍රතිවිරුද්ධ ක්‍රියාව අනිත් කකුලෙ සිද්ධ වෙනවා. ඒ වගේ මේක රෝදයක් වගේ නිතරම යනවා එදිනවා කියන ඉන්නේ. ඉතින් ඒක දකින්න අපි හොඳට යටිකයට හිත කිහිපේ. ඒ යටිකයට හිත ගියාට පස්සේ මේක බයිසිකලයක් පදිනවා වගේ වතුරක යනවා වගේ රෝදයක් කරකවනවා වගේ තරත්ත රෝදයක් වගේ වෙන්න පටන් ගන්නවා. ඒ හින්දා මේක ඔය සතිපාසලේ හදලා තියෙනවා ඒකාරෝ කියලා වීඩියෝ එකක්. බුදුහාමුදුරුවෝ ඒක ඒකාරෝ කියලා සඳහන් කරලා තියෙනවා. මේ සතිය කියලා කියන්නේ එක අරයක් කියලා. ඒකාරයක් කියලා කියන්නේ සතිය පතිය හැම තිස්සෙම බර ගන්න. එතකොට අපි සක්මන් කරද්දී මේ කුකුල් ලැකේ තමයි අරය. ඒ කකුලේ පොළොකට තියෙන එක තමයි අරය. ඒ අරය ඇතුළේ තමයි අපි ඇවිදින්නේ. අපේ මුළු ඇඟම කරත්ත රෝදයක් නම් අර කකුලෙන් බර අරගෙන තමයි මේක යන්නේ. එතකොට සම්පූර්ණ සතිය තියෙන්නේ අරය.
පරපරෝධයක් කියන්නේ එහෙමනේ. පරපරෝධයේ තියෙන ස්පෝක්ස් වලට, ඒ දැටි වලට හැමදෙස්සෙම පොළවේ එක අරයක් තමයි බර අරගෙන තියෙන්නේ. අනිත් ඒවා වටේ එනවා. මේක හිමීට යද්දී අනිත් අරය ඇවිල්ලා කරදර. ඒ වගේ දෙයක් මේක සිද්ධ වෙනවා. ඉතින් එහෙම වෙනවත් දකින්නවා කියලා කියන්නේ සක්මනක් වෙනවා මම නැත්. ඔක කරන්න පුළුවන් මම ඔකට ඉන්නේ නැතුව. ඉතින් ඒ தත්වෙට හිත ගිහින් තියෙනවා. ඉතා තද රස්නදන ඉත මුල කමඨාන්ට අනුව සීරුවට දෙපා සීය පිටුව සක්මනේ යෙදීමට හැකිය. ඒත් පස්සේ මේක ආතල් එක වැඩි වෙලා මටත් පොඩ්ඩක් දීලා තියෙනවා. එහෙම දෙන්න ඕනේ කීයක් හරි හොඳයි. මේ කුසලයේ අනුමෝදන් කරගෙන ඔක්කොම දැන් ඊළඟ වතාවට කුසල අනුමෝදන් කරන්න එපා. ඊට පස්සේ පර්යංජේ කියනවා දැඩි උත්සාහයක් පිහිය පිටව උදරේ පපුව සහ නාසිකාග්‍රය ලෙස යම් සිදුවීමක් සිදුවෙන ස්ථාන දෙස බලාගෙන සිටීමට කීවත් මට පෙර පුරුදු ලෙස නාසය ළඟට ගැටුනේ. එතන දීපිකා බොහෝම උත්සාහ කරලා මේ කියලා කියලා කියන්නේ. ගැටුනේ මේ පිටක හුස්ම දැනුණත් දිගටම එය පවත්වාගෙන යාමට අපහසුයි. මෙයාට මෙයාගේ මේ මේ මෙතන මේ කියන කතාව ඔය සක්මනේ කතාව. සක්මනේ දැන් මෙයා උසවනවා දකින්නේ නැහැ. ගෙනියනවා දකින්නේ නැහැ. පියනවා දකින්නේ නැහැ. සක්මන බොළු ක්‍රියාවලියක් හැටියට දකින්නේ. ඒ ඔසවනවා කියලා කියන්න බෑ. එක කකුලක් ඔසවද්දී අනිත් කකුල තියෙනවා. ඒ අනිත් කකුල ගෙනියද්දී අනිත් කකුල ඔසවන්න ලෑස්ති වෙනවා. ඒකට මේක ඔසවනවා බලනවාද තියෙනවා බලනවාද කියලා මේ බලද්දී දැන් සමස්තේ පේනවා. ඉතල අපි එකයි බලන්නේ. ඒ එක බැලීම හරහා දැන් සමස්තේ ඉඳ ගිහින්. ඒකම තමයි මේ පර්යන්තිය කියන්නේ. මෙයා මෙතන දැන් ජගල් කරනවා. එතන මොකද්ද මේ ගන්නේ? අපි පපුවට දානවාද නාසයට දානවාද? එහෙම නැත්තම් බඩට දානවාද කියලා මේ දෙස බලාගෙන ඉන්න බෑ. මොකද නහයෙන් ගන්න හොස්ම අපි නහය තමයි බලන්නේ කියන්නේ. එතන ප්‍රකට තනක් බලන්නේ කියන්නේ. ඒක නහය බලන්නේ කියනවා. එහෙම නැත්තම් පපුව බලන්නේ කියනවා. එහෙම නැත්තම් බඩ බලන්නේ කියනවා. මම පුරුදු තැනට මෙතනට බලනවා. බැලුවට දැන් මුළු මෙතනින් නවතින්නේ නැහැ ආසද්ද පස්සේ මෙහෙම ගිහින් මේ යන මුළු සම්පූර්ණ ක්‍රියාවලියෙන් දෙන්න පටන්. ඒ කියන්නේ අපි මේ තොරතුරු ගද්දී අපි ඉස්සෙල්ල ගන්නේ විලුඹ විතරයි බලන්නේ. ඉස්සෙල්ල ගන්නේ තේන තන්නේ ආසද්ද ප්‍රසවාසයේ බලන්නේ. එහෙම හිත දාගත්තට පස්සේ මේ කිසිම දෙයක් නැහැ. තීරව එක විදිහකට එහෙම නැත්නම් එක විදිහකට කියනවාට වැඩිය. තැනක සිදුවෙන දෙයක්. මේ හැම තැනකම තියෙන චක්‍ර අම දැනගන්න තියෙන චක්‍රය. ඒක කියනවා ආකාරය දකින්නවා කියලා. අපි ඒ විස්තර ගද්දී අපි ගන්නවා නිමිති, සටහන්, ආකාර, ව්‍යංජන, අනුව්‍යංජන කියලා මේවා ඇතුලේ 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 කියන තොරතුරු වෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙම මේ ආකාරවලට හිත ගියේ කටේ කියන්නේ සමස්තයට හිත ගියට ඇඟිලි ගහන්න එපා. දැන් කුරුද්දට නාසිකාග්‍රයට ගන්න යන්න එපා. මේ චක්‍රය පේනවා නම් චක්‍රය පේන්න දරලා ඉන්න. කුරුද්දට ගන්න ගියොත් පුරුද්දට ගන්නෙ මම. දැන් මේ මම ගිය වේගනේ යන හිත තමයි සතිය හොඳට වැඩෙන හිත තමයි හිත හොඳ කායයේ එන හිත තමයි සතරේ පේන්නේ. ඒක කොහොමද වෙන්න ආරින්ද? වැඩේ නැගලා යනවා බිස්නස් එක සාර්ථකයි වගේ. කියන ඊළඟ වතාව. 6 වෙනි වතාව. පර්යංකය. දේශක පර්යංකයට වාඩි වීමි. ඉනිදී ඉතා ස්ථිර අධිෂ්ඨානයෙන් වාඩි වුනේමි. ඉසේ හේසාන්තයේ සිට පාදාන්තය දක්වා සිහිය පිහිටුවෙමි. පාද ගැටුම ප්‍රියු දුන්නෙමි. ශරීර අභ්‍යන්තරයේ එකම වේදනා ජාලයක් විය. ඇට විදුණු වේදනාකාරී විය. ශරීර අභ්‍යන්තරයේ හරියට සතෙකු විදිනවා වාගේ දැනුණා. ඉවසා දරාගත තරම් වේදනාකාරී විය. දෑස්වල කඳුළු නැගිනි. ශරීරයේ පිටත එකම වණයක් පැනින. ඒ වනය පිටතින් මැස්සන් ආදී සතුන් විකන විට ඇතිවන වේදනාව වැනි වේදනාවක් ඇති විය. මේ සියලු වේදනා මෙනෙහි කළා. වේදනාවක් හැටියට මෙසේ පර්යන්කයට මේ වේදනාව වහව ගියේය. ඉන් පසුව ගතට සැහැල්ලුවක් දැනුණි. ශරීරය මුළු සිරුරම
නැල වෙනවා වගේ දැනුනේ. මේ අතර සිටෙහිද කලින් පැවති රාජ්‍යයේ ද්වේෂී මෝහී සිටින හීනවි සිත සැහැල්ලු විය. මෙහිදී සිත තුළ ලෝකාර දුන්නේ රාග ද්වේෂ මෝහ අඩුවී සිත නිවී ගියේද. ගත සැහැල්ලු වීම නිසා ගත සැනෙහි ගියේද. සතිමත් සක්මන උදෑසන සක්මනේදී පය රිදුම් දුනි. පය ඉදිකටු ඇනුනා වැනිය. දිගටම යෙදුනෙමි. වම දකුණ වශයෙන් සතිමත් වුනෙමි. දිගටම සක්මනේ යෙදුනේ ගල් පොළවෙය. මුලදී රිදුම් දුන්නද පසුව හරියට පයට විල්ලූද වැනි දැනුනි. අනතුරුව පාඩුවේ හිලිගතිය පාදේ හිලිගතිය පාදේ අනතුරුව පාඩුවේ හිලිගතියෙන් නිහඬව දැස් අඩවන් ඇරිදුනෙමි. හරියට වලාකුලක උඩ පාවෙනවා වාගේ කියා සිටුනි. සිත නිසොල් මතය නිහඬය. මට හිතුනේ පාවෙන ඔරුවක් වාගේ කියලා. ඔහේ ඇවිදිනවා සිත නිහඬ වෙලා බලා සිටිනවා. මේ දෙස සිත දැහැනකට සමවැදුනා මෙන්න. හරිම නිහඬයි. හොඳයි. මේකේ මේ සක්මනේ පරයන්ගේ දෙකෙන් එක කතාව කියන්නේ අන්දක් නැගෙ තන පල්ලම ගිය කියන කතාව තමයි මේක කියන්නේ. පරයන්ගේ සඳහන් කරනවා ඉන්න බෑ මේක වනයක් මේක ඉවසන්න බෑ මැස්ස වහනවා ගඩුවක් කියලා කියන බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේක ගඩුවක්. ඒකට හිත දාගත්තට පස්සේ මේ හැම තිස්සම මේ කෙලෙස් වලින් මේක පුච්ච 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 කප 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 තමයි තියෙන්නේ. ඒක දකිනවා කියලා කියන්නේ ජානතෝ පස්සතෝ ආසවානං කයං වදානි. මේවා මේව ඇතුලේ තියාගෙන අපේ ඔය කකා දිදි ඉන්නවා කියලා කියන්නේ මේවා සංකල්පණය කර කර ඉන්නවා. ඒවෙන් අයින් වෙච්ච ගමන් මේ ඇතුලේ තියෙන 1000 දරතේ එළියට ගන්න. මේක දකින්න එකට බොහොම සන්තෝෂයෙන් බලන් ඉන්න ඕනේ. ඉතින් මෙයා අමාරුවෙන් හරි එක බලන් ඉන්නවා. වැඩි කම්කෙන්දිර ගන්න වාක්‍ය දියවිලා නැහැ. ඊට පස්සේ මෙනෙහි කළා වේදනාව කෙරෙන මිනිස් ශරීර පරංගයේ වේදනාව පහව ගොස් පහව ගියේය. ඉන්පසුව ගතට සැහැල්ලුවක් දැනෙනවා. අන්දක් ඇද්දන බල්ලම කිය කියන්නේ ඒකයි. ඔබ දිහා බලාගෙන හිටියා නම් ඒක මේව සදාකාලික නෑ වේදනාව. අපි දන්නේ වේදනාව ආවට පස්සේ ආයේ අම්මා මුත්තා කිව්වත් මේක නැති වෙන්නේ නෑ. ඒකට තියෙන ද්වේෂය. අපේ ද්වේෂය අඩුවෙන්න බලන් ඉන්නවා කියන කොහේ බලන් ඉන්නවා කියන එක වැඩි වෙන්න වැඩි වෙන්න ද්වේෂ ඇතුළත් කරන්නේ නැති නිසා අපේ මානසික ක්‍රියාවලියේ වේදනාව හිමීට අඩු වෙලා යනවා. එimhe වේදනාව හිමීට අඩු වෙලා යද්දී අපිට ඉතින් ගතටත් සැහැල්ලුවක් දැනෙනවා, හිතටත් සැහැල්ලුවක් දැනෙනවා. හිත දැන් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ, හිත ද්වේෂ කරන්නේ නැහැ. ඒ හිඳව හිතටත් සැහැල්ලුවක් දැනෙනවා, හිතේ සැහැල්ලුව ඉන්නවා, ගතේ සැහැල්ලුවක් ඇති වෙනවා. කියන්නේ මේ දුක් වේදනාව අඩු වෙනවා කියලා කියන්නේ සැප වේදනාව බවට පත් වෙනවා. මෙහා එක ලියලා තියෙනවා. එකයි වැදගත්තා. සාමාන්‍යයෙන් අපි ලියන්නේ මේක දිහා බලන් හිටියා වේදනාව පහව ගියා හාමුදුරුවනේ කියලා සැලියුට් එකක් ගන්න. අපි මෙයා ඊට පස්සේ සතිය දිගටම පැවැදලා තියෙනවා. අරකතරන් කරුණු ලියලා නැහැ. හැබැයි ඉන්පසුව ගතට සැහැල්ලුවක් දැනුනේ හරියට මුළු ශරීරයම ගලවෙනවා වාගේ කියලා. කියන්නේ සතිය වැඩ කරනවා. දැන් අර මේක අඩු වුණාට පස්සේ එන ආතල් එකක් ගැන ලියනවා. මේකටත් අපි දැන් මෙහෙම නිකන් ලාවට මල්ලෙන් ගහලා යන්නේ නැතුව මෙහෙම හරියට ලොකු දෙයක් අපේ තියෙනවා කියලා පේනවා. මේවා මෙහෙම මේකටත් හොඳට කිසි වෙලා බලන්න. එතකොට මේක තව තොරතුරු එන්න පුළුවන්. අංක 1, අංක 2. දැන් මේ gaduwata යට තව gadu තියෙනවා. ඔය පටන් ගත්ත විතරයි. ඊට පස්සේ ඒවා එන්න පුළුවන්. මේ එන සුවයට හොඳවට ගතපත් වෙලා බැලුවොත් එතකොට මේක හරහා ගිහින් ඊට පස්සේ තව වේදනාවක් තියෙනවා නම් මේ වේදනාවල් එනවා. අපි ඔය කඩාගෙන ඉරාගෙන සපාගෙන මරාගෙන යන්නේද යන්න තියෙන වේදනාවක් තියෙනවා. ඉතින් ඒවට යන්න මේ හොඳවට පාර කැපිලා තියෙන්නේ. ඉතින් ඔක කොහොම දිගටම කරමු කියන එක තමයි මට කියන්න තියෙන්නේ.
සතිමත් සක්මනේත් ඒ වගේම කතාවක් තමයි කියන්නේ. කොච්චර දේනනම් මේ ඇවිදීදී ඉදිකටු අනිනවා වගේ දැනෙනවා කියන්නේ. අර ඉස්සලා එක්කෙනා වගේ මෙයාගේ චරිතය හොඳ වේදනාවට බර චරිතයක්. ඉතින් ඒකෙදි අනතුරුව පයේ පාඩුවේ මටත් ඒක කියන්න බෑ. තිරි ගතියක් ගතියේ නිහඬව දාස් අඩවන්න ඇවිදිලි. ඒකත් බලන් ඉඳලා හරියට වලාකුළු කුඩ පාවෙනවා වගේ සිත නිසොල් මන්නේ නිහඬව. يعني අර කතාවම තමයි. අත්‍යන්තම බොහොමයි. ඊට පස්සේ පල්ලම යනවා පල්ලම කියන්නේ විදිහට. සොල්මන් බව මේ පැන්පත් බව දකින්නවා. ඒකට සතිමත් වෙලා දිගටම යනවා. ඉතින් බොහොම ඇවිදගෙන යන්න ගියාට පස්සේ තව කන්ද උඩ නගින් නගින්ද ඔයිට වැඩි ලස්සන ප්‍රදේශ හම්බ වෙයි. හැබැයි තව උඩට කන්දක යන්න නම් දැන් ඉස්සෙල්ලා කන්ද නගින්දී දුක් විඳකට වැඩි ටිකක් දුක් විඳින්න වෙයි. දැන් මේව හරහ කන්දට නැග ගන්න පුළුවන් වුණා. අපි ඒ දුක් ටික අයින් කරගෙන ඉන්න ලස්සන ප්‍රදේශයක් දැන් දකින්නට වැඩි දකින්න පුළුවන් වෙයි. එසේ දකින්න ලැබේවා කියලා අපි යනවා ඊළඟ වාරේ. අත්වන වර්තාව තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමී මහන්සි. සතිමත් සක්මන් පළමුව දෙපයට සතිමත් වී වම දකුණ ලෙස සතිමත් කර මෙසේ විනාඩි 10ක් පමණ සක්මන් කර ඔසවනවා අපටමා සිතා සක්මන් කර මෙසේ විනාඩි 15ක් පමණ සක්මන් කරන විට දෙපා වලට බොරළු පොළවේ තිබෙන රළු බවද ඇඟිලි අතරින් තදවන බොරළු සීතලට වම් කකුල පොළවට නෙරා යන බවත් දකුණු කකුල සැහැල්ලුවෙන් සැහැල්ලු බවත් අත්විඳිමි. පසුව වම් කකුලේ පතුලේ සිට දණහිස දක්වා දැනෙන වේදනාව දැනුනි. පසුව එය හිස දක්වා වේදනාව දැනුනි. මෙසේ සක්මන් කරන විට නිදිමත ස්වභාවයක් දැනුනි. දෙපසට විසිවි යන මෙන් දැනුනි. ස්වාමීන් වහන්සේ මේ සක්මන් භාවනාවේ විස්තරය. සතිමත් පර්යන්තය. මා මූලික කර්මස්ථානය ලෙස පිම්බීම හැකිලීම බලමි. පළමුව මම දැන් මෙතන යයි සිතා මූලික කර්මස්ථානයට සිත යොමු කළෙමි. විනාඩි 5ක් වාගේ කාලය තුළ කිසෙන් විශාල ශබ්දයක් මතුවී මුළු ඇඟම කම්පණය වී මැසිමක් වැඩ කරනවා මෙන් වේගයෙන් මුළු ඇඟම කම්පණය වී ඉතා සියුම් ලෙස නැති වී යෙමි. කර්මස්ථානයේ නොදැනී යෙමි. ශරීරය ගල් ගැසුණා මෙන් තද ගතියක් අත්විඳිමි. ඇඟ සීතල වී ඇස්වලින් කඳුළු වැක්කිරෙන ස්වභාවයක් අත්විඳිමි. මෙසේ පැය ඇතුළත වාර දෙකක් මෙසේ සිදුවේ. උදේ පහට පරයන්කේදී උදේ 10 පරයන්කේදී මෙසේ අත්විඳිමි. ස්වාමීන් වහන්ස මාගේ භාවනාව ඉදිරියට කරගෙන යාමට සුදුසු කමටහනක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිරෝගී සුව වේවා. උතුම් නිර්වාණය අවබෝධ වේවා. ඒම වේවා කියලා කියනවා. මේකට මේ කමටහන අවශ්‍ය වෙන්නේ නැහැ. කමටහන මුදිට හම්බෙලා තියෙනවා. අපිච්ච කමටහන ඒ විදිහටම කරගෙන යනවා. මේකට මට ඇඟිලි ගන්න දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. කරන්න තියෙන එකම දේ තමයි ඒක නොනවත්වා කරන්න. දැන් මේ රිට්‍රීට් එකේ විතරක් ගෙදර ගිහිනුත් හැමදාම මේක කරන්න කරලා බලන්න. මේකේ ලියලා තියෙනවා මේ සංසිද්ධිය වාර දෙකක් වෙනවා කියලා. අන්න ඒ වාර ගන්න අඩු වෙනවද වැඩි වෙනවද? ඉතින් ඒක අඩු වෙනවද වැඩි වෙනවද කියලා බලන්න මේක නිතරම කරන්න ඕන. භාවනා කරන විදිය හොඳට ඕම්මම කරගෙන යන්න ඉත පුළුවන් තරම් කලබල නොවි හයේ තියාගෙන ඉන්න. එතකොට මේක ඊට වැඩිය කස කැරිලා යනවා. මොකක් වෙලා තියෙන්නේ? කරකෝ. එතකොට ගැළවිලා එයි. නිර්වාණ සරණ. අටවන වාර්තාව. නිර්වාණ සරණ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සතිමත් සක්මන් මළුවේ පාද තබා යන විට පළමුව යටිපතුලට සිත තබා මම දැන් මෙතන යනුවෙන් සිහිපත් කර ඉදිරියට ගියෙමි. පොරළුවල රළු බව පාදවලට දැනුනි. වේදනාකාරී විය. විනාඩි 10ක් පමණ යන විට
පියවර එක සමාන නොවන බව දැනුම්. එක තැන සිටින විට පාද දෙකම ශරීරයේ බරදරා සිටියා. සිටියා සක්මනේදී නිතරම එක පාදයක් පමණක් බරදරා සිටි. පාදේ රළු බව, ගල්වල රළු බව, එකිනෙක ගැටෙන බව පෙනුම්. පෑගෙන සියලු දේ පසු කර යන බව දැනුම්. සම්පූර්ණ පාදයම එසවෙන බව, තබන බව දැනුම්. සියල් අතර සුළඟට වැටුණු කොළ කුඩා කුණු සතු විවිධ ශබ්ද දුටිමි. ඇසුණු. සියල්ලම ගැන දැනුවත් බවින් සතිමත් බවින් සිටිමි. සමහර විට එක් පාදයක දන හිස නැමී තිබෙන බවත් අනික් පාදයේ එසේ නොමැති තබන බවත් දැනුනි. යටිපතුලේ පොළව මතින තැන හඳුනාගතිමි. වේදනාව යටිපතුලෙන් පටන්ගෙන දන්හිස් උකුල ප්‍රදේශය දක්වා වරින් වර ඇති වෙමින් ඒ වේදනාව දෙස බලා සිටිය. වේදනාව තුනී වෙන බව දුටිමි. පිට දිගේද වරින් වර වේදනාව දැනුනි. පාදය බිම තබන විට එහි අක්‍රමවත් බව දුටිමි. හුස්ම ගන්නා විට කෙටි පාද හුස්ම හෙළනා විට පාද පියවර කිහිපයකුත් යාහැකි බව දැනුනි. මද වේලාවක් නැවතී සිටියෙමි. එවිට යතු යටිපතුලේ සිට උඩට උස දක්වා යම් ගිනිවැටීම සීතලක් සේ දැනුනි. නැවත සක්මණ යන විට පාද පියවර අතර හිස් බව දුටුවෙමි. පාදය බිම වදින විට ශරීරයේ චලනයක් දුටුවෙමි. සතිමත් පරයන්ය. නාසය අගට සිත තබා ආනාපාන සති භාවනාව ආරම්භ කළෙමි. මද වේගයෙන් හුස්ම ගැනීම සහ පිටකිරීම ස්වභාවිකව සිදුවේ. නිරීක්ෂණය කළෙමි. කෙටි හුස්ම සහ දීර්ඝ හුස්ම දෙනුමි. හුස්ම ගැනීමේදී හෘද ස්පන්දනය ඒ අනුව වෙනවා. මුළු ශරීරයේම පිම්බී ඇකිලී හුස්ම ගැනීමේදී සහ පිටකිරීමේදී ඒ අනුව සිදුවේ. හුස්ම ගැනීමේදී වේදනාකාරී. පිටකිරීම සැහැල්ලු. හුස්ම ගැනීමේදීට වඩා පිට කිරීමේදී කැඩි කැඩි හුස්ම පිටවන අතර එක හුස්මක පිටවන වාර ගණන වැඩි බව දැනේ. පිටවන හුස්ම උණුසුම් වේ. ගන්නා හුස්ම කුරුතල්ලට උඩින් පසු ප්‍රදේශයට ඇතුළු පපුව ප්‍රදේශයට ඇතුළු වී හිරවීමක් සමගම හුස්ම පිටවීම සිදුවේ. හුස්ම වාර අතර හිස් බවක් දැනේ. පර්යංකේදී නිතරම වම් පැත්තට මඳ හිස බරව නැතිනම් පිටිපස්සට බරමි. නැවත හිස ඍජු කරගතිමි. පැත්තකින් තියෙනවා නිදිමතක් නොවේ කියලා. එදිනෙදා කටයුතු. සියලුම අවස්ථාවන්හිදී සතියෙන්ම කිරීමට උත්සාහ ගතිමි. ආහාර ගැනීමේදී දකින ආහාරවල වර්ණය සුවඳ දකිමි. අතට ස්පර්ශය දැනෙමි. තියෙන බව සහ ඝන බව දැනේ. අලවම් කර මුවන් කුල තැබීමේදී කෙල සමග මිශ්‍රව හැපෙන අයුරු, ගිලින අයුරු, ආහාර ජීර්ණ පද්ධතියෙන් ඇතුළු වන අයුරු නිරීක්ෂණය වේ. වතුර, තේ ආදියද එසේ දැනේ. යමක් ඇල්ීමේදී පළමුවය නැත ගැනීම, ඇල්ීමේදී ස්පර්ශය, තද හෝ මෘදු බව දැනේ. කරන ක්‍රියාවේ අවස්ථාව අනුව එම ක්‍රියාව දැනේ. මුව, දත්, ශරීරය ආදී පිරිසුදු කිරීමේදී දී ඇඳුම් ඇඳුම් ඇඳීම ආදී සියලු කටයුතු සිහියෙන්ම කරන විට ඒ අවස්ථාව දැනීමෙන් කරමු. ගෞරවනීය ස්වාමීන් වහන්ස, අඩුපාඩු සකස් කර නියමිත පරිදි දැනුවත් භාවය ලබා ගැනීම ඔබ වහන්සේගේ කරුණාව මාකට ලැබේවා. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. එහෙම වේවා කියලා කියනවා. මේ වතාව බොහොම ප්‍රමාණිකුලෝ ලියලා දෙන වතාවක් හදන්න කියලා මම වතාවේ මේ එකම එක තැනයි හම්බුනේ. මේක සක්මනේ එක තැනක ලියලා තියෙනවා. මේ සක්මන් කරගෙන යද්දී වැටෙනවා, හුස්ම දැනෙනවා කියලා. හුස්ම ගන්නා විට කෙටි පාදයක් මේ දෙක සින්ක්‍රොනයිස් වෙනවා. සමහර වෙලාවට එහෙම වෙන්න පුළුවන්. ඒක දැක්කට කමක් නැහැ. හුස්ම
උස්ම සිංක්‍රොනයිස් කරන්න යන්න එපා සක්මනේ. මොකද මේ හොඳට සක්මනේ පස කැවිගෙන ඉන්න වෙලාවක හිත කයට ආවට පස්සේ අපි සක්මන් කෙරුවා විඩාගත්තත් දරුවට හුස්ම ගන්නවානේ. ඒ හුස්ම එනවා. දැන් මේ වෙලාවේ අපේ හුස්ම නෙමෙයි මූල කර්මස්ථානේ. හුස්ම දැක්කා නම් ඒක දැක්කා කියලා නිකන් සතිමත් වෙන්න. ඒක ඕනාට වැඩිය ප්‍රේම සම්බන්ධයේ අතිපත්. එතන මේ පොඩ්ඩක් ඒ ගතිය තිබිලා තියෙනවා. සින්ක්‍රොනයිස් කරන්න හදලා තියෙනවා සක්මනයි හුස්මයි. ඒක වෙනවා නම් වෙද්දී. හැබැයි අපි ඒක ඕනාට වැඩිය නිකන් අහන්න එපා. ඒ ඇරෙන්න අනිත්‍ය හොඳටම වෙනවා. විය යුතු ආකාරයට අයහරහා වේදනාවට ඇවිල්ලා ඒ වේදනාව හරහා සිද්ධ වෙන්න ඕන ක්‍රියාකාරීත්වයට හිත යොමු වෙගෙන යනවා. එහෙනම් මේ යෝගී මහත්යාට හරි මොනට හරි මට කියන්න දෙන ඇර ඉස්සලකට කිව්වා වගේ මේක දැන් අතට ගතු වෙන එක දිගටම ගෙනියන්න ඕන. ඒකට කරන්න තියෙන්නේ සමදාම කාල සටහනි භාවනාවට පැය දෙකක් තුනක් හතරක් තමන්ගේ තියෙන කාර්ය බහුලතාවය අනුව යොදවා ගන්න අවම වශයෙන් මේ වගේ අය දවසකට පැය දෙකක් භාවනා කළ යුතුම ඒ පැය හතර පැය නෙමෙයි එක දිගට පැයක් සක්මන් කරන්න පැයක් පරයන් කරන්න ඒක වැඩි කරන්න පුළුවන් නම් මේවා ඉතින් හොඳට නැගිලා අලු ගසලා දාලා එනවා ඉතින් දින දින තියෙන වාර්තා තමයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව. වම දකුණ ඔසවන තබන සවන තබන ලෙස පාදවලට සතිය යොමු කරමින් භාවනා කරමි. පාද ඔසවන විට මුලින් විලුඹත් දෙවනුව පොට්ටය අවසානයේ පායගේ තබන බව දැනුම්. තවද දන හිස පාද වම ඔසවන විට ඉදිරියට නැමෙන බවත් විලුඹ පායගින් පිටුපසට යන බවත් නිරීක්ෂණය කළේ. ටික වේලාවක් යන විට ස්වාමීන් වහන්සේ මට සක්මන් කිරීමට නොහැකි ලෙස වැටෙන්න යන බවත් පැද්දෙන බවත් දැනේ. ඒ එක්කම නිදිමතේ ඇවිදින සේ දැනෙන. නිදිමතත් දැනෙන. තවද දන හිසේ වේදනාවක් තදින්ට දැනෙන. සීනුව නාදවන තුරු සක්මනේ යෙදිය හැක. පාදයට මාරුවෙන් මාරුවට බර උසුලා සිටින බවක් දැනේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ මට වැටෙන්නේ නැති වාසේ දැනේ. හේතුව සිත්විලි ගොඩාක් ගලා යන්නේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ මට සතිය වැඩෙන්නේ නැති වාසේ දැනේ. හේතුව සිත්විලි ගොඩාක් ගලා යන්නේ. නැවත පාදයට ශක්තිමත් වෙමි. එසේ නිතර නැවත පාදයට ශක්තිමත් වෙමි. එසේ නිතර නිතර අතීත සිද්ධීන් වැනි දේ නිතර මතකයට එයි. සිතුවිලි නිසා සතිය නොවැඩුණත් ඔහේ ඇවිදින වාසේ එපා වීමක් වැනි සිදුවීම් එයි. සතිමත් පරයක් සතිය මුල් අයටම වාගේ දැනේ. ආශ්වාස නාසිකාග්‍රයට සෙමින් ඇතුළු වී වේගවත්ව ප්‍රශ්වාසයේ දෙන බව දැනේ. උදරයේ පිම්බීම හැකිවීම වපු ප්‍රදේශයේ ඉස්සීම පාත්‍රන බව දැනේ. දැඩිසේ දහඩිය දැමීමක් සිදුවන අතර මොහොතකින් නැති වී යයි. ඒ අවස්ථාවේ ක්ලාන්ත වී යන වාසේ දැනේ. දහඩිය දැමීම රත් වීම නිතර සිදු නොවේ. මුලදී විනාඩි 5ක් පමණවත් පරයන්ගේ සිටීමට බැරි මාහට පැයක පමණ කාලයක් සිටිය හැක. සීනුව නාදවන බව ඇසෙන්නේ නැත. බොඩි ස්කෑන් එක කරන පටන් ගත්තිය. සිත පිට යන වාසේ දැනේ. ඉස මුදුන සිට පාදාන්තය දක්වා එකවර බලන විට පා වී යන වාසේ දැනේ. පරයන්ගේ කීප විටක්ම දහඩිය දමා රත් වී යනවා දැනේ. ඒ අවස්ථාවේ ඇඟ සිසිල් වීමට වතුරේ ගිලී සිටීමට තරම් උණුසුමක් දැනේ.
මේ සිදුවීම මත පරයන්කේ සිටීමට නොහැකි බවක් දැනේ. බාධාව බාධාව ලෙස බලන්නේ කෙසේද කියා මට පැහැදිලි නැතිසේ. ස්වාමීන් වහන්සේ මේ සියලු කරුණු පැහැදිලි කර දුන්නේ නම් මැනවි. භාවනාවට බාධා ලෙස සිත පිට යාම මට නියයි. ඔහේ සක්මන් කරනවා ඔහේ ඉන්නවා සේ දැනේ. එපා වීමක් වාගේ කලකිරීමක් වැනි දෙයක් දැනේ. ඒකට මම කොහොමද උත්තර දෙන්නේ කියලා බලන්නේ. ඒක ඒක සමහර කරුණු තියෙනවා බොහොම හොඳයි. තව සමහර කරුණු තියෙනවා දෙකේ දෙකේ පොල්ලක් ගැට හිතනවා කියලා හිතනවා. හොඳට භාවනා වැඩිගෙන වැඩිගෙන යනවා. টොප් එකට වැඩිනවා. හැබැයි මේ වැඩෙන භාවනාවට කරන තරමක් කරන්නේ මගේ ගතිය වැඩෙන්නේ නැහැ. මට බාධා තියෙනවා කියන එක ඇහෙනවා අතරමඟ. ඒ තරම් ලක්ෂණයට භාවනාව වැඩි කරගෙන යනවා. මේකේ මේවා ඒ පුද්ගලයාගේ වැරදි නෙමෙයි අද. මේ අපේ හිත දාන වෙන්නේ. අපි කියනවා මෙන්න මේ වගේ දෙයක් එක වෙලාවක කැලණි ස්වාමීන් වහන්සේ මට සක්මන් කිරීමට නොහැකි ලෙස වැටෙන්න යන දැනෙනවා කියලා කියන්නේ ඒ සක්මන් කරගෙන යන සම්පූර්ණයෙන් තමන් සක්මන් කරනවා කියන සංඥාවෙන් අයින් වෙනවා. සක්මන් කරනවා කියන සංස්කාරයේ චේතනාත්මක භාවයෙන් අයින් වෙනවා. ඒ කියන්නේ මේකේ මේක කරේ කියන සක්කාය විද්‍යිය දැන් ගිය වෙලා. සක්කාය විද්‍යිය ගියලා පස්සේ මේ සක්මන චේතනාත්මක නැතුව කරන්න බෑනේ. ඒ චේතනාත්මක බව තියෙද්දී මේ සක්මන් කරන කෙනා දුක් ගාලා ඉස්සෙලා ගන්නවා. ඒ තරමටම බහනා හොඳට සිද්ධ වෙනවා. අද බලමු ඊට පස්සේ කියන්නේ මොකද්ද කියලා. යන බවත් පැද්දෙන බවත් දැනේ. ඒ එක්කම ඉදිමතේ ඇවිදිනසේ දැනි ඉදිමතක් දැනේ. ප්‍රශ්නයක් නැහැ. ඒ අර සංඥා සංස්කාර නැති නිසා මම යන නැති නිසා ඒ දිදිමත දැනෙනවා. දෙලස දනිස්ස වේදනාවක් ගැන කතා කරනවා. තදට දැනෙනවා. සීනුව නාදවන තෙක්ම සක්මණේ යෙදිය හැක. අනෙක් පාදයට මාරුවට බර උසලා සිටින බවක් දැනේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ මට සත්‍ය වැටෙන්නේ නැතිසේ දැනේ. මේ මොකද්ද මේ වැඩිලා කියන්නේ රොටියක්. මේක තමයි සත්‍ය කියන්නේ. මේ වෙන සම්පූර්ණ සංසිද්ධිය බලාගෙන බලාගෙන ඉඳලා විතරක් නෙමෙයි. ලස්සනට ලියනවා. එළ මේ වැඩෙන සත්‍ය අපි අගය කරන්නේ. ඉතින් ඒක ඇහෙද්දි මට දෙක දෙක පොල්ලක් ගන්න හිතුණාද? ඒක තමයි සතිපට්ඨානය වෙනවා කියලා කියන්නේ. මේක තමයි සති කියලා බලකින් අරමුණක් ගෙවිලා යනවා. ඒක ගෙවිලා ගියාම මොනවද වෙන්නේ කියලා බලනවා. ඒ බලලා ඒක දකින්නවා, දකලා ලියන්නත් පුළුවන්. හැබැයි දැනුවත් භාවයේ කියලා එහෙම නැත්නම් සතිය කියලා දෙන්න මොකක් හරි එකක් අපේ හිතට තාන්න. එහෙනම් කියනවා මට සතිය වෙන්නේ නැහැ. සතිය කියලා කියන්නේ දැනුවත් භාවය. මේ දැනුවත් භාවය තමයි මේ ලියලා තියෙන්නේ. දැනුවත් භාවයට සාක්ෂි දීලා තියෙනවා ආයේ පානු කියන්නේ. ඒ තරම් තමයි කතිය වෙන්නේ. මේක ලියන්නේ තිබුණේ මේ වාක්‍ය දෙන්නේ මේක අනිත් පැත්ත. මේ නිසා මට හොඳට සතිය. ඔච්චර ෂෝ. ඒක තමයි සති වර්තනාවේ දෙලා. හේතුව සිතුවිලි ගොඩක් ගලන්නේ. සිතුවිලි ගලන්නේ මේ හිත මොනවාද එක අරමුණක ඉතර ලියාගන්න උත්සාහ කරන හිත. මේ කාලයක් තිස්සේ භාවනා කරපු කෙනෙක්. මේ ආත්මෙදි සමහරවිට පරණ ආත්මවල තව භාවනා කරලා ඇති. ඒ භාවනා කරලා එයාගේ එක අරමුණක හිත තියාගෙන හිටපු ගතිය දැන් ඉස්සරහට ඇවිල්ලා කියන හොඳට ලස්සන සතිය වැඩෙනවා. මේ හිතුවිලි එනවා මේවා එන්නේ හේ වෙන නිසා මේක සතිය නෑ කියලා නෑ. හිතුවිලි එන එක මේ වෙලාවේ දකින්නම ඕන. මොකද ඒ තරමටම මම දිය වෙලා. සංඥා දිය වෙලා සංස්කාර දිය වෙලා ඊට පස්සේ යට තියෙන අනිත් කුණු මංගල් දෙක කඩාන 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 ඉනවා. නමුත් එන්න අරින්ද ඇවිල්ලා බලන්නේ. නිකන් සක්මන් කරන්න හිතු එලිත් එක්ක ලක්මනත් එක්ක කද්දත් එක්ක ඔය ඕන කෙන්දිකයක් එන්න ඇවිල්ලා බලන්න සක්මන් කරන්න. ඒක දැක දැක සක්මන් කරනවා කියලා කියන්නේ හොඳට සතිය තියෙනවා. ඒ හින්දා සතිය නැහැ කියන එක සම්පූර්ණයෙන් මම නිෂ්ක්‍රිය බා කරලා නඩුවක් දාලා හිරේ ඇති. මේක කියනවා නැවත පාදයට සතිමත් වෙමි. එසේ නිතර නිතර අනිත් සිදුවීම් වැනිද නිතර නිතර මතකයේදී සිතුවිලි නිසා සතිය නොවැඩුණත්
ඔහේ ඇවිදින වාසයේ දැනේ එපා වීමක් වැනි සිදුවීම් නෙයි. මේ වැඩෙන සතියට දැන් අපි අනුග්‍රහ කරන්න දෙව කියලා මම උදාස කරනවා. මේ සතිය වැඩෙන්නේ නැහැ කියන මානසිකත්වයෙන් නැහැ. මේ දකින හැම දෙයක්ම දකින්න සතිය නිසා. ඉතින් මේකයි සතිය කියන්නේ කියන ඒ ධනාත්මක සංඥාව. මේක ලියන්න. එතකොට ඊට වැඩිය මලක් විකුණා වගේ හිත පිපිදලා සතිය සතිය අගය කිරීම නිසා මේක වෙන ගමනකට ලෑස්ති වෙන්න යන්නේ. ඒ හින්දා මේ මානසිකත්වය වෙනස් කරගන්න ඒකට කියනවා සම්මා දිට්ඨිය කියලා. සම්මා දිට්ඨිය සම්පූර්ණ වෙනවා නෙමෙයි. මේ වෙන දේ අපි හරි දෘෂ්ටියෙන් බලනවා දැන්. මේ සතිය කියන දෘෂ්ටියෙන් බලනවා. සමාධිය කියන දෘෂ්ටියෙන් බලන්න එපා. හිත උත්සාහ කරන්න සමාධිය කියන දෘෂ්ටියෙන් බලවන්න. හැබැයි සතිය පරිමුඛයන් කියන කොච්චර ප්‍රබලද කියනවා. සංගන්න බෑ. ඔක්කොම හදන්න දෙක කියලා. ඉතින් මේවා හිතමට හිතන්නේ බුදුහාමුදුරුවෝ සාකච්ඡා අනුග්‍රහය තිබ්බේ නෑ කියලා. භාවනා කරන්න කොහෙ ගිහින් නවතින්නේ? කොහෙ ගිහින් නවතින්නේ? ඒ හින්දා බුදුහාමුදුරුව මේ කිව්වා මේක කල්යාණ මිත්‍රයාට 100 100ක් බාර දීපන් ආනන්ද හිමි. එඳ තමයි මේ කමඨාන් වර්තා අරගෙන මේ වගේ පොදු සාකච්ඡා කරන්නේ. හොඳට භාවනා වැඩෙන කෙනෙක්. චූටි චූටි පොහු ටිකක් තියෙනවා. ওই ටික අයින් කරලා දැම්මම টොප් එකට හැදෙනවා. ඉතින් සක්මණේ පතිමත් පර්යංකය පතිමත් පර්යංකයේත් ඒ වගේම කතාවක් කියනවා. මේ ආස්වාස ප්‍රස්වාස දිහා හොඳට බලාගෙන ඉඳලා දැඩිසේ දහඩිය දැමීමක් සිදුවන අතර සම්මුල් ප්‍රශ්නයේ මොහොතකින් නැති වී යයි. ඒ අවස්ථාවේ ක්ලාන්ත වී යන වාසිය දැනේ. දහඩිය දැමීම රත්යෙන් විතර සිදු නොවේ. මුලින් විනාඩි 5ක් පමණක් පරයන්ක සිටීමට බැරි මට බෑක් ඉන්න පුළුවන්. පොලිස් ස්ටේෂන් එක කරන ගමන් ඉසමුද්‍රේ ඉඳලා ඇදිමියා. හොඳටම කයට හිත ආපු එක්කෙනෙක්. ආයතන බොඩි ස්කෑන් එක දෙන්නල යටට යද්දී නිකන් ටක් ගාලා ක්ලික් වෙනවා මුළු සිස්ටම් එකම අහු වෙනවා. මේ ආස්වාද ප්‍රසවාදයේ දිහා බලන්නේ අර සක්මණෙන් ආපු සංඥා සංකාර ගන්න නැති ස්වභාවය නිසා මේ ඔක්කොම අමතක වෙලා නිකන් ක්ලාන්ත ගතිය දෙනවා. ක්ලාන්ත ගතිය දෙන්නේ ඇයි? අපි කායික ක්‍රියාවලියෙන් අයින් වෙනවා. එහෙම නැත්නම් රූප ලෝකයෙන් අයින් වෙනවා. රූප ලෝකයෙන් අයින් වෙලා දැන් සංඥා සංස්කාර ගන්න නැති නිසා යම්තාක් දුරට අරූප ලෝකෙනුත් දැන් අයින් වෙන්න වගේ යවෙනවා. ඉතින් මේ එකම නැතුව ගියාට පස්සේ කලාන්ත වෙනවා, නිදිමත වෙනවා, බිව්වා වගේ වෙනවා, අතරමං වුණා වගේ වෙනවා, ඔක්කාරයක එනවා, බඩ දඟලනවා, දාඩිය දානවා, වෙන්න කියන හොල්මන් ඔක්කොම ටික වෙනවා. ඒවට බය නැතුව මූණ දෙන්න පුළුවන් කෙනා ඒක ඥානයක් හරහා ඥානයකට යනකම් මේක දිනු කරන්නේ. බය වෙන එකේන හොදනවා මඩිය දාන. හොදනවා මඩිය දාන. හොදනවා මඩිය දාන. එයාගේ ඉතින් එහෙම ගතියක් නැහැ. එයාගේ දෘෂ්ටිය වෙනස් වෙන්න ඕන. ඒ දෘෂ්ටිය වෙනස් වෙච්ච ගමන් මේ ටික ඔක්කොම ඇදීගෙන යනවා. එහෙනම් මම කියනවා ඒ දෘෂ්ටිය වෙනස් කරගෙන ඒක සතිමත් කියන කෝණේ දැනුවත් භාවය කියන කෝණේ ඉනාවලා බලලා වාර්තා විදිහට කරන්න කියලා ඊළඟ සැරේ වාර්තා විදිහට කරද්දී ඒ ඇරෙන්න මේකේ වාස්තාවය හදන්න දෙයක් නැහැ. කරන විදිහේ හදන්න දෙයක් ඒ වංශාරය. පාචික වාර්තාව. ලබතට බැදෙන්න ඉස්සරහට යනවා. මේ අර රක්මට ගිහම මම මේ හිතට ගන්න දැනෙනවා. මේ දැන් මේ දෙවියන් යන කොහොමද ඒ විදියට බැදි 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 ගිහම මම ඉස්සරහට ඉස්සෙන්නේ ඒ විදියට එහෙම ගන්න කැරෙනවා. මේ දින මට පටන් ගන්න සයින් මට ඉන්න මේ සක්මන් කර කර ඉන්නකොට දැන් මට ඉන්නේ මතක් තිබුණේ නැහැ. මෙහෙම මෙහෙම කියපුවා මම. පරණ ඒවා ඇදලා ගන්න එපා. නෑ. දැන් සක්මන් වෙන විදිහ කියන්නේ. ඒක සල් මාස ඒක කියන්නේ මම ඉස්සරහට අසරින් යනවා.
ඔය දවස් දෙකකට පස්සේ කතා කරන්න. හරි මම ඒක ගැන කරදර වෙන්නේ නැහැ. ඔබ දැන් ඒක නැහැ. එහෙනම් අපි කීවරයන් දැන් ගත්තේ. හරි ඒ ටික හරි. දැන් පරයක් කියන්නේ ඕක. පරියන් සෙන්වාසේ එක පරියන් කියක් ගත්තොත් තරයක් ගත්තොත් දෙක දෙකක් ඉතිපස්සේ. මොකද සම පරියන් දෙකකට පස්සේ සුරුවෙන් සාමාන්‍ය වශයෙන් කාම් පරිතත් කර දැන් සක්මණද කියන්නේ පරි දෙපාරක් සක්මනේ කිව්ව පරයන්ක ඇස්තේ පර්යංකයේ ඇස්සේ සක්මන හතර පාරක් තිබ්බා. කමන්න මම හදාගන්න මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. පළවෙනි දේ තමයි වාර්තා ඉදිරිපත් කරද්දී පරණ ගුණකන්දල් අදාළ එපා. ඒක හිතේ ස්වභාවයක්. හිතේ මොනවාද කුකුච්චය කියන්නේ ඕකට පරණ දේවල් ඇදලා අරගෙන මේකට මොකද උනේ මේකට මොකද උනේ කියලා අහනවා. ඒකෙන් කරන්නේ මේ වර්තමාන මොහොතේ තියෙන එකට හිත නොදාන්න ඒක ඉදිරියට නොගෙන ඉන්න හිත දරන උත්සාහය. එහෙනම් අපි මේ පරණ ගුණකංගල් එළියට අරගත්තොත් ඒ අරගත්තට පස්සේ මමත් ඒකට උත්තර දුන්නා අරක තවත් ලියලා. එහෙනම් වார்த்தාවක් ඉදිරිපත් දැන් කියන ටික විතරක් ඉදිරිපත් කරන පරණ වැඩක් ඉස්සරහට වෙන්න තියෙන වැඩකුත් නැහැ. හැබැයි ඒවා එහෙම හිතට එනවා නම් කියන්නත් ඕනේ. ඒක තමයි කෙලෙස අපුනේ. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි සක්මණේ කිව්වේ මේ සක්මණ ඔහේ පිළිවෙලක් නැතුව වෙනවා. ඉතින් මේ පිළිවෙලක් නැතුව වෙන එක හොඳයි කියලා හිතනවාද නරකයි කියලා හිතනවා? හොඳයි සර්. එවනම් මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා පර්යංකය සම්බන්ධයෙන්. මේ එක පර්යංකයක්වත් එක පිළිවෙලට වෙන්නේ නැහැ නේ. එකකට එකක් වෙනස් කියන කතාවනේ. ඒක හොඳද නරකද? ඒක හොඳයි සර්. දැන් මම අහන්නේ ඇයි හොඳයි කියන්නේ? ඒක වෙන දෙවිසෙනේ නිසා ඒක මම කියන්නේ නැහැ. ඒක එකක් වෙනස් වෙන්නේ. ඔව් ඒකට එකක් වෙනස් කියලා ඒ වෙනස් බව වෙනස් වෙන බව තමන් ඒකට සාදර වෙනවද එහෙම නැත්නම් මේක වෙනස් නොවි එක දිගටම එක විදිහටම තිබ්බනම් හොඳයි කියලා හිතනවා. ඒකට සාදර වෙනවා නම් දැන් ප්‍රශ්නයක් නැහැනේ. මේක වார்த்தාවක් විතරයි. දැන් තමන්ගේ භාවනාව හොඳයි කියලා දැන් තමන්ම කිව්වනේ. බැලුම් ටිකක් ගන්නවා. දැන් කොහොමම දිගටම කරගෙන යන්න. කොහොමම දිගටම කරනවා කියලා කියන්නේ අපිට එක දෙයක් නෙමෙයි. දැන් විවිධ දේවල් වෙනවා. විවිධ දේවල් වෙද්දී මගේ හිත එක දෙයක් කරන්නේ මොකද්ද මේක දිහා බලන්නේ. එහෙම බලන් ඉන්න විවිධ දේවල් වෙද්දී
එක පැත්තකින් අපි වැදෙනවා මොකද්ද කියන්නේ උපේක්ෂාව වැඩි. අනිත් පැත්තෙන් මේක දන්නේව නැතුව අපේ හිතේ තියෙන ස්වභාවයක් මේ දේවල් ස්ථීරයි කියලා. ඒ ස්ථීරයි කියලා හිතේ තියෙන ස්වභාවය තියෙද? මගේ කියලා මට මේවා වෙනස් කරන්න පුළුවන් කියලා තියෙන ස්වභාවය තියෙද? එතකොට දුක දිහේ වෙලා යනවා. ඉතින් ඒ ඒ වට දැන් මේ හැඩ ගැහෙනවා. ඒ වෙද්දී ඔබ හොම්මම වෙන්දෑරලා බලාගෙන ඉන්න. ඒ ඔක්කොම වෙන ගමන් මේවා දකිනවා කියන එකට මේ වෙනස් වෙනවා කියන එකට සතුටු වෙන්න කිය පුරුදු වෙන්න. විශේෂයෙන් මේවා ඔක්කොම දකිනවා කියන සතුටු වෙන්න පුරුදු වෙන හැමදේ. සතිමත් භාවයෙන් සතුටු වෙන්න පුරුදු වෙන්න. එතකොට මේක තමයි ලෝකයේ ෆොරින් එක්ස්චේන්ජ් මාකට් එකේවත් නැති කරන්සි එකක් මේක. මේ සතිය කියන ඒකකය මේක මොන මාකට් එකේවත් ගන්න බැහැ. ඒක උපයන්න තියෙන එකම ක්‍රමය තමයි මේ සතිමත් වුණාම මේක දැනගත්තාම ප්‍රතික්‍රියා නොකර ඉන්න එකට සන්තෝෂ වෙන්නේ. ඒ සන්තෝෂ වුණාම හැම මිනිහම හොයන්නේ ඕක අපිට නිකන් ඉඳලා හොයාගන්න පුළුවන්. එතකොට ජීවිතේ සම්පූර්ණ වෙන පිටුවක් වෙදෙන ඉස්සරහ ගෙනවා. එසේ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. නිර්වාණ සරණයි අපිට ඔබ උතුම් දෙන්න. මේ Zoom එකේ තියෙන ප්‍රශ්න දෙකක් අපි Zoom එකේ ප්‍රශ්න දෙකට යනවා. අපි යනවා මේ දඩ තෙරුවන් සරණයි කියලා පටන් ගන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ ඔබ වහන්සේගේ උපදෙස් පරිදි මේ අර පර්යංකේදී බෙල්ල කඩාවැටෙන එක නැවැත්තුවට පස්සේ සතිමත් සක්මන කියන ස්වාමීන් වහන්ස මේක දිහා බලාගෙන ඉන්නකොට බෙල්ල කඩාවීම නවත්තුණා. ඊට පස්සේ එතනින් පස්සේ සක්මනේදී ඔන්චිල්ලාවක් වගේ පැද්දෙනවා, තොටිල්ලක් වගේ පැද්දෙනවා. ඒ අතරතුරට නිින්ද යනවා. පැයකට 10 වරක් විතර නිින්ද ගිහිලා නැවත අවදි වෙනවා. හැබැයි ඔක්කොම මට තේරෙනවා වටපිටාව. ඉඳ හිට හුස්මක් දැනෙනවා, හිනා වෙනවා, මුඛය වහගෙන ඉන්නවා, ඇස් වහගෙන ඉන්නවා. සක්මන එපමණයි. සතිමත් පර්යංකේදී ඒ බෙල්ල කඩාවැටීම නැවැත්තුණාට පස්සේ ඒ මොහොතේ ඉඳලා අර උර 22ට තද වෙලා වගේ බෙල්ල උඩට ඉස්සිලාමයි තියෙන්නේ හැම වෙලාවෙම. එතකොට ඒකෙත් නිින්ද යනවා. ඒ නිින්දෙදි නම් ස්වාමීන් වහන්සේ මට කිසි දෙයක් නිින්ද යනවා මතකත් නැහැ. ඒකට සතිමත් වෙන්න බැලුව සතිමත් වෙන්නත් බැහැ. ඒ නිින්ද පැය භාගයක් විතර තියෙනවා කියන සක්මන පටන් අරගෙන ටික වෙලාවක් යනකොට එක එක දේවල් වල ඊට පස්සේ නිින්ද යනවා දන්නේම නැහැ. ඊට පස්සේ එක එක ඊට පස්සේ අවදි වෙනවා නම් දැනෙනවා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ ව්‍යායාම සිද්ධ වෙනවා. පරයන්කේ පමණයි ස්වාමීන් වහන්සේ. මේ දවස්වල මේ අපේ ගෙදර අර පින්කමකට ලෑස්ති වෙනවා. ඒකින් මට සමහර වෙලාවට අර පෑපෑ කරන්න බැරි වෙනවා. එතකොට මට මේ මොහොතේ අර S2 වැහෙන වැහිලා මට ඒක මතක් වෙනවා. සක්මනේ භාවනාව කරන එක. එතකොට මම මතක් කරනවා ස්වාමීන් වහන්සේ මේ එතකොට මේ නිකන් හරි නිකන් කොච්චර මම මේ වැඩ ගොඩාක් තියෙනවා ගෙදර තිබුණට ඒවත් කරනවා, හොඳට කරනවා, හරි ක්‍රියාකාරීව කරනවා. නමුත් ලොකු පාළුවක් හිතට දැනෙනවා ස්වාමීන් වහන්සේ. එපමණයි ස්වාමීන් වහන්සේ. භාවනා කරන අය විශේෂයෙන් සතිය වඩන අය පින්කම් කරනවා කියනවාට වැඩිය හොඳයි බොකම් කරනවා කියනවා. මොකද අපි බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කාමාසය පතමාදේන ද්විතීය අර්ථ උච්චති කියලා. මායාවේ සේනා 10යි පළවෙනි එක කාමය. අපි දැන් ඒක කඩලා කොහොම හරි මේ පැත්තට ආවට පස්සේ භාවනා කරන එක නේද ද්විතීය කියලා. දෙවෙනි එකේදී අර්ථ උච්චති. අර්ථ උච්චති කියන්නේ ලාම කුසලයේ කියන පින්කම් කියන්නේ රබියේ රබියේ කිත්තු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොක කෙරුවත් ඔය පාලි නාටි කිසිමක් විතරයි. මේ සංසාරේ දික් කර ගැනීමක් විතරමයි කියන්නේ. ඉතින් ඒවා අදාගන්න නරකයි. මොන හේතුවක්වත් දෙන්න එපා මට. ඒක පිළිගන්න කියන්න සම්මරයි. මොකද භාවනා හොඳට සිද්ධ වෙන හින්දා මම මේක කියන්නේ. ඒ සද්දාන්ත කෙනෙක් නම් මම කියන්නේ නැහැ. ඒවා හොවක් කියලිය යුතු කාලයක් තියෙනවා. ඒවා අවශ්‍ය ප්‍රමාණයට කෙරිලා තියෙන හින්දා තමයි මේ සතිය කියන වචනේ හම්බෙලා. ඒක හම්බෙලා තවස්සෝ කර කර ඉන්න කාලේ යොදවනවා කියලා කියන්නේ. ඉතින් අපි මේ චාරිත්‍ර වාරිත්‍ර අයින් වෙන්න ඕන. චාරිත්‍ර වාරිත්‍ර කමේ කියන්නේ මේ ගමනේ යන්න බෑ. මම කරා ඔය සමාජයේ තියෙන චාරිත්‍ර වාරිත්‍ර වලට ගම ඒවා කොරන නැහැ. ඕකෝ කොහොමද යන්නේ යන්න බෑ. හරි.
සක්මනයි පරයන්කයයි කතෝ ඒ සක්මන පරයන්කේ දෙකේම කියපු කතාව තමයි ඔය නිින්ද වගේ නිින්ද යනවා වගේ කියන කතාව. ඒකෙදී සක්මනේදී වැඩි වාර ගාණක් ඒ වගේ ගති වෙනවා කියලා කිව්වා. පරයන්කේදී වෙන වාර ගාණ අඩුයි ඒක ඉන්නවා වැඩි කියන කතාව තමයි තියෙන්නේ. ඉතින් ඔබ නිින්දකම කරපුවාම පදයන් සක්මනේ වගේම පදයන්ෙත් ඔය වාර ගන්න වැඩි. ඒකේ නිින්ද යන විදිහට මුලට පිට දාන්න බැරි වුණාට කමක් නැහැ. හැබැයි දිගටම හිත තියාගෙන ඉන්න ඉඳලා බලන්න නිින්ද යන්න ඉස්සෙල්ලා සතියේ මොකද්ද සතියට අහු වෙන්නේ. ඒක අහලා ගන්න බලන්න සක්මනේ පදයන්ගේ දෙකේ මේ නිදිමත වගේ ගතිය ඉන්නේ ඉස්සෙල්ලා අන්තිමට සතියේ අහු වෙන මොකක් හරි තියෙනවා ඊට පස්සේ මේ දැනෙන්න පටන් ගියා වගේ එන්නේ. ඒක මොකක්ද බලන්න. බලාගෙන දෙතුන් පාරක් කරලා මේ ආසේවති භාවයේදී කරපුවාම අපිට ඒ ලක්ෂණය අහු වුණාට පස්සේ අපිට ඊට පස්සේ සතිමත් වෙන්න පුළුවන්. මේ ලක්ෂණය ආවට පස්සේ මම තව පොඩ්ඩක් සතිය තීව්‍ර කරගෙන ඉන්නවා කියලා. අපි තව පොඩ්ඩක් මේ නින්දට ඉස්සෙල්ලා තියෙන ලක්ෂණ බලන්න පුළුවන් වෙනවා. ඒ වගේ పూర్ව නිමිති ටික අපි අල්ලගත්තොත් අපිට හැකියාවක් හම්බ වෙනවා ඉන්නේ 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 කරලා අර ප්‍රබංකරංග පුදුකේතු වගේ හොඳ උදාහරණයක් ඉන්නේ නේ නේද ඇති අපිට නිින්ද පොත් කරගන්න පුළුවන්. ඉතින් ඒකට අපි හිමිට යන්න ඕන. ඉස්සෙල්ල බලන්න ඕන අන්තිමටම අපි අල්ලගන්න පුළුවන්. අපි අල්ලගත්තා ඒක දුර්වාරක් කරලා ඒක දුරු වෙනවා. දුරු කරලා ඊට පස්සේ බලනවා මේකට පස්සේ මොකක්ද වෙන්න පුළුවන් ඊළඟ නිමිත්ත. කියලා ඒ වගේ හිමිට හිමිට යන්න. එහෙම මනස සූදානම් වුණාට පස්සේ ධනෙම නැතුව කඩාවැටෙන නිින්ද හරහා යන්නත් පුළුවන්. ඔය නිින්දක් කියලා කියන්නේ ඔක ඒක සමාධියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වීර්ය අඩුකමක් වෙන්න පුළුවන්. නැත්නම් අදුක්කම සුඛයක් වෙන්න පුළුවන්. මෝහයක් වෙන්න පුළුවන්. නොදැනෙන තරක් වෙන්න පුළුවන්. මොන කේන්ද්‍රිය වුණත් තමයි ඕකට ඇහැරුණාට පස්සේ තමයි කොහෙද හිටියේ කියලා අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. ඒකට ඇහැරව ගන්න තියෙන ක්‍රමවේදය තමයි මම කියන්නේ. ඒකම ඉනිසෙල්ලා පොදේ සර්ගණ කඩිරුවා වගේ පොඩි ටිකක් හොරමුම් කරලා බලමු. ඉදිරියට මොනවද ඇදිලා ඉන්නේ කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට මේ ආත්ම භවයේ මිසයික් මනේ නිවන අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. එසේම වේවා කියනවා ලලනින්ද. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්ස මගේ සක්මන ඉස්සල සික්සැක් වෙවි විකාර වෙලා ගියා ඊට පස්සේ සාමාන්‍ය ගියා දැන් චුට්ටක් සක්මන් කරන්න කම්මැලි වගේ හිතෙනවා අර පැය ගාන සම්පූර්ණම ඉඳින්නේ නැහැ වගේ වුණා සක්මන නම් එච්චරයි කියන්නේ තියෙන්නේ ඊට පස්සේ පරියන්කට වාඩි වුණාම මගේ අර කොන්දේ ඇදෙන ගතියනේ දැනුනේ ඒක දැනෙනවා ඔබ වහන්සේ කිව්වා මට සමීප වෙලා බලන්න කියලා මං ඒ සමීප වෙලා බලනවා කියලා බැලුවේ ඒක අර මධ්‍ය ලක්ෂයක් අල්ලගෙන මගේ හොඳටම ඒ තෙරපීම දැනෙන තැන බැලුවා ඒ බලනකොට මට දැනෙනවා මහ පටැඟිල්ලෙන් ඇදිලා එනවා ඊපස්සේ කිලිය ඊට පස්සේ ඉලට් ඒ ටික එහෙම ඇදීගෙන ඇදීගෙන ඇවිල්ලා අර එක තැනකට වගේ ඇවිල්ලා එක පාරට උඩට යනවා වගේ දැනෙනවා ඉතින් ඒ ඇදෙන්නේ මේ අර අස්තිය ගාවෙන් උඩට යනවා එහෙම තමයි වෙන්නේ මට තවමත් අර සමීප වෙනවා කියන එක සමීප වෙලා බලන්න කියනවා කියන එකත් චුට්ටක් දැනගත්තොත් හොඳයි කියලා හිතෙනවා ස්වාමීන් වහන්සේ එපමණ තමයි හොඳයි ඔබේ පළවෙනි කාරණය තමයි ඔබේ සඳහන් කෙරුවානේ සක්මන දැන් හොර වෙලා කියලා එහෙමයි ස්වාමීන් වහන්සේ ඒ සක්මන හොර වුණාට කමක් නැහැ මොකද සක්මනට හොර වෙන්න හේතුව තමයි සක්මනේ රසයක් නැති ඉස්සර සක්මන කෙරුවානේ සක්මන හොඳට රසය දීලා දැන් රස නැති වුණාට කමක් නැහැ පැය සක්මන් කරා එහෙමයි ස්වාමීන් වහන්සේ මොන තොරතුරු ආවත් එකයි නැතත් එකයි සක්මන වුණත් එකයි නැතත් එකයි පැය සක්මන් කරා අහු වෙන තොරතුරු ටික අහුල ගන්න එතකොට එහෙම කරන්න ගියාම ඔය පරයන් සිද්ධ වෙන දේ සක්මනේ සිද්ධ නොවෙන සිද්ධ වෙයි කියලා කවුද කියන්නේ දන්නේ නැහැ නේ මොනවා වේද කියලා එහෙනම් ඒ සක්මන් කිරීම තුළින් දැන් අපි අලුත් වීර්යයක් ගොඩනගනවා මොකද්ද ගොඩනගෙන වීර්යය මොකුත් නැති වෙලාවකත් අපි කිසිම දෙයක් ලැබෙන්නේ නැතුව හිත මෙහෙට ඇවිදිනවා කියපුවාම ඒක අපිට හිතාගන්න බැරි වීර්යයක්. ওই වීර්යය තමයි.
අපි සතියට වීර්ය කරනවා කියලා කියන්නේ මොකුත් නොකර ඉන්න දරන උත්සාහය. දැන් මෙතන මොනවා හරි කරනවා මොකුත් හම්බෙන්නේ නැහැ. ඉස්සර නම් මේ සතියට කයට හිත දාපුවම හම්බෙන්නේ ජොලියවත්. දැන් ඒකක් නැහැ. ඒකක් නැති වුණාට මම මේක දිගටම කරනවා කියපුවම සතිය පුදුම අසගෑවීමක් වෙනවා. වීර්ය පුදුම සියුම් භාවයකට යනවා. ඒක සක්මන සම්බන්ධයෙන් පර්යංජේති උත්සන්න ආසන්න වෙලා බලන්න ඕන කියලා කිව්වට දැන් උත්සන්න ආසන්න වෙලා බැලෙන බැලීම සිද්ධ වෙනවා. ඒක තමයි ඔය කියන ආකාරයට මේක දිහා බලන් ඉඳලා උඩට ගිහින් මේක පිට වෙලා යනවා අපේ වගේ දෙයක් වෙනවා කිව්වනේ. එහෙම. ඔව් මේක හිරවීමක් මුකුත් දැනෙන්නේ නැහැනේ. නෑ නිකන් අරක ඇදිලා යනවා නිකන් අර සීතල වෙලා උඩට යනවා වගේ තමයි දැනෙන්නේ සමහරවිට. ඔව් ගිහින් උඩට ගිහින් මොකද වෙන්නේ? ඒක මුලදී කොහේ හරි කණේ කොහේ හරි බඩේ කොහේ හරි නවතිනවද නැත්නම් ඒක ඉඳලා ගන්න එහෙම පිට වෙලා උඩට යනවා වගේ තමයි දැනෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒක හරියටම දැනගන්න. ඔව් පිට වෙලා යනවා වගේ දැනෙනවා නම් ඉතින් අපි මෙතන දෙයට වෙන්දැරලා බලන් ඉන්න මානසික පැත්තේ හොඳට තියෙනවා. භාවනාවේ හදන්න දෙයක් නැහැ. දැන් ඔබට තියෙන්නේ ඔය විදිහට ආවට පස්සේ ඔබ බෞලීකත කරන එක විතරයි. පුළුවන් තරම් හරි හිත තියාගෙන ඔබ කරන්න භාවනාවේ දැන් හදන්න දෙයක් නැහැ. හැදිලා ඉවරයි. දිගටම කරමු කියලා මම යෝජනා කරනවා. තෙරුවන් එතන සරණයි. ස්වාමීන් වහන්සේ එතනින් ගැලවිලා යනවා වගේ තමයි දැනෙන්නේ. ඔව් ඒ මොරු ගෙල්ලක් ගැලවිලා ගියද මොනා ගැලවිලා ගියක් තමයි බලාගෙන ඉන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි මේ කය ආකාරයි එහෙමයි. ඔබ තමයි කය ආකාරිනවා කියන්නේ. ඔබම කය ආකාරිනවා කියලා කියන්නේ මේ සක්කාය දිට්ඨිය නැති වෙනවා කියලා කියන්නේ. ඔබ මේක මම කියලා අල්ලන් හිටියා නම් අපි මේවා වෙද්දී අල්ලන් ඉන්න හින්දා අපි gadu ගහනවා, හිරන් තට්ටු වෙනවා, උඩ පනිනවා, වැඩ ගොඩක් දානවා. හැබැයි මේක හරි දිජේ බුදුහාමුදුරුවන්ගේ ජීවිතේ පූජා කරලා, කය පූජා කරලා, ඕන කෙංගෙඩියක් වෙද්දී වැඩ කන කනවා නම් වැඩගෙන කාපුදෙන් තම්බගෙන තම්බන තම්බන කාපුදෙන් කියන මානසිකත්වෙන් මේක බලන් ඉන්නේ. මේ කිසියම් දෙයක් අපි අල්ලන්නේ නැහැ. කායික ක්‍රියාවලිය අල්ලගන්නේ නැහැ, මානසික ක්‍රියාවලිය අල්ලගන්නේ නැහැ. ඒක අතහැරලා යනවා කියලා කියන්නේ ඉතින් මෙතන මම කියලා කෙනෙක් නැහැ කියන එකට අපි ලකුණු දෙනවා කියන්නේ. එහෙම වෙන්න අපි මෙහෙ ප්‍රතිපදාවකින් මෙතන ආවේ බුදුහාමුදුරුවෝගේ ශ්‍රද්ධාව කියලා නේ ආවේ. තමන් කෙරේ ශ්‍රද්ධාව තිබිලා නේ ආවේ. ගුරුවරයා කෙරේ ශ්‍රද්ධාව තිබිලා නේ ආවේ. ඉතින් ඔබ තමයි අත්ම ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඉතින් ඒ තත්ත්වෙට මනස හැදිලා තියෙන්නේ. මනස හැදිලා වැඩේ කෙරීගෙන යනවා. ඉතින් ඕක දිගටම කිරීම තමයි දැන් කියන එකම පාඩේ. ආයේ අලුතෙන් දෙයක් නැහැ. පුළුවන් තරම් කායට හිත තියාගෙන ඕක දිගටම කරමු කියලාම යෝජනා කරනවා. එහෙමයි. තෙරුවන් සරණයි සමි. හොඳයි. අපි 8යි කාලයි දැන් වෙලාව. ධර්ම සාකච්ඡා ඉවර වෙන්න තියෙන්නේ 8යි කාලයි. අපි හරියටම වෙලාවට දැන් ඉවර කරලා තියෙනවා. මේ විනාඩි 45ක් තියෙනවා. ගම්සි ආකාරයක සම්ප්‍රදායක් කරන්න පුළුවන්. ඉතින් මම මෙතන ආය සාක්ෂි වශයෙන් ඉන්න සභාවේ ඉන්නා සිටිනවා. තමන් කැමති ආකාරයෙන් සම්පන්න ප්‍රතිචාර කරන්න කරලා අපි මොණියානුකම්පාවෙන් අපි හැකියි දැක්වෙමු. අපි ලූම් එකේ ඉන්න අයට සුබ රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා.